අ අභිධර්ම දේශනා මාලාවේ හයවෙනි දිනයයි ඉතිං අපි අද මෙතැන් පටන් අිධර්ම දේශනා මාලාව ඉදිරිට කරගෙනයන්න බලාපොරොත්වෙනවා සේු දෙෙනටම තෙරුවන්සරණයි හෙනම් අපි දේශනා මාලාව පටන්ගමු එ මේ හොඩ්ඩක් අපි අද කතා කරන්න බලාපොරොත්තුවයන්න විශේෂයෙන්ම මේ අපිද මේ දිකටම රූපකලාප ගැෙන කපතා කරගෙනවා රූප විෂයට ගැනත් කතාකරා ඉන් පසු රූප කලාප ගැනත් කතා කරන්න තමයි අද ඉම් බලාපොරොත්තු වෙන්නේ අද දිනේ විශේෂයෙන්ම මේ රූප කලාප කියන්නේ මොකක්ද කියන ගැන පෝඩක් වැඩිදුර විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉරිං පහුගේ අපි මේ වෙනකන් කතාකර පුදේවල් ගැන පොඩ්ඩක් මතක් කරන වනම් මේ අ මුලින් අපි කතා කර පුදාහරණය ගැන පොඩ්ඩක් මතක් කරලා ඉදිරියටයන් මොකද මේ අප අධ විශේෂෙන් මේ රූප කලාප ගැන කතා කරන නිසා අපි අපිට වැටහෙන හාකාරයට මේ පහුගේ දේශනා මාලාවලද මේ පරමාර්තු ධර්මගැන උදාහරණයක් කිව්වා එතනද අපි මේ කතා කරා ඇත්තට මේ පරමාර්ත ධර්ම කියල කියන්නේ හරියට අර රසකැවිලි කඩේ ගන්ඩ තියෙන රසකැවිලි වගේන්න මේ ඒ රසකවිලි හදන්න ගන්න මේ අමුද්‍රව ගේ උදාහරණ ඇත්තමයි ඇත්තරම පරමාර්ත ධර්ම කියලා කියන්නේ කියලා එතකොට මේ පරමාර්ත ධර්ම අපි ඉන්න ලෝකේ තනි තනි පරමාර්ත ධර්ම වසයෙන් කිසිම අවස්ථාවක එක එකක් පවතින්නේ නැහැ හරියට අර රසකවිලිකඩේ අමුද්‍ර්‍ය එක එකක් වෙනවෙනම ගන්න නැති නැහැ වගේ එතකොට මේ රසකවිලිකඩේ හැවෙලෑම තියන්න මොනාද විද රසැවිලි තමයි තොකොට හැම්වෙලාෑම කාටහරි මොකක් හරි පරමාර්ථයක් අමුද්‍රක සමමාාව මේ අමුදෝවකේ ගැන මේ රසලි හදන අමුදෝවයක රස බලන්න නොන්නම් අනිවාර්යම ඒ අමුදවේ තිය රස කැවිල්ලක් කරගෙන කාලබල්ල තමයි ඒ අමුද්‍රෝවේ තියෙන ගුණ දකින්න පුළුවන් අන්නේ උදාහරණයක් එක්ක හිතපු හාම තැන් අපි මුලින්ම්ම කතා කර මේ ලෝකයේ තියෙන සියලූම රූප මෙතනද රූප කියලා කියන්නේ හැට පේන දේවල්න්නේ මේ අපේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන සියලූම ද්‍රේවල් ගහ කොල සතුන් මිනිස්සුන් කඳු පරුවත, ගංගා අහස ඔයාදී වසිෙන් සියලූම දේවල් මෙම පොඩියට පොඩියයට කඩාගන කඩාගෙන කඩාගෙන ගිහාම අන්තිමට ඉතුරු වෙනවා මේ රූප කලාපයක් කියලා තවදුරටත් කඩන්ඩ බැරි දෙයක් අපේ අර උදාහරණයක්ත් එක්ක කතා කර හරිට රසකවිලි කඩේ ගන්න තියෙන රස කවිල්ලක් කොගේ කියලා එතකොට දැන් ඒ රසකවිලි කඩේටපුුවර දක්ෂකෝ කිය ඒ රස කෙවිල්ල දිහ බලලයි රසැවිල්ල ගන්න අමුද්‍රෝග්‍ය තමයි අරගෙන තියෙන්න්නේ කියලා කියනවා වගේ මේ අපේ සර්වඥ්ඥන් වහන්සේ විසින් මේ රූප කලාප තුළ මේ පරමාත ධර්ම තමයි තියෙන්න කියලා මේ සියලූම රූප පරමාතධර්ම විසි අටක් වසයෙන් දේශනා කරලා තියෙනවා. ඉතිං අපි මේ වෙනකං කතා කරේ මේ රූප පරමාත්‍ය ධර්ම විසියටට ගැන තමයි අද අපිඒ රූප පරමාත ධර්ම විසියටෙන් මොන්න මොන ආකාරයට රූප කලාප හැදෙන්න්නේ කියෙක ගැන තමයි විශෂෙන් කතා කරන්න බලාපොත්තුවෙන්නේ ඒක හරියට ඇර රස්ස කැවිලි කඩේක අමුද්‍රවි වලි මොන මොන වගේ රස කැවිලි හදන්න පුළුවන්ද කියලා කතා කරනවා වගේ අපිට තේන මට්ටමේ උදාහරණයක් එක ත්‍රපිටක උදාහරයක් හෙමි ඉතින් අපි මෙතන ද දැම් මේ පරමාර්ථ ධර්ම හෙමනැත්තං මේ රූප යටතේ ගැනන පරමාර්ත ධර්ම විසි අටෙන් කොයි ආකාරයටද රූප කලාප හැදෙන්න්නේ කියලා මෙතන දං අපි සාකච්ඡා කරමු දැම් මෙතන මේ වම් පැත්තේ අපි මේ වෙනගම් කතාකරා නිච්පන්න රූප දහාටක් සහ අනිස්්පන්න රූප දහයයක් ගැන ට ොදම නිෂ්පන්න රප හට කියෙ කළ නැත්නවතර පොඩ්ඩක් මතක් කරනවානම් බූතරූප තරක් තියෙනවා ප්‍රසාදරූප පහක් තියෙනවා ගෝජර රූප පහක් තියෙනවාව යොනටඒක ගණනේ කිරීමලි හතරක් වසයෙන් විතරයි ගන්නේ බාවරූප දෙකක් තියෙනවා ඊට අමතරව හළුදේවස්තුරූපය ජීවිතරූපය හා ආහාරෙ මනැතංම් ඕෝජරූපය කියල තවත් රූප තුනක් තියවා ඉතින් මේ රූප දහටට කියනවා නිෂ්පන්් රූප දහාට කියලා මනැත්තන් අප ඒදා කතා කරා රූප දහට විශේෂෙන් වෙනත් නම් හතරක් කියනවා මොනාද සභාව රූප ලක්ගන රූප සම්මස්සන රප රූප රූපාදී වසයෙන් ඒදේ අපි කතාකරබෝ සමහරවිට මේ පින්නතුන්ට මත ගඇති එතකොට ඒ ගවට අනිෂ්පන්න රූප දහයක් කියලා තියෙනවා එතොට අනිෂ්පන්න රූප කියන්නේ ඇත්තටම කර්මයාදී හේතු හතරෙන් ඇතිවෙන රූපනෙ මේ කෙලිම් ඇතිවෙන රූපනෙ මේ දයගැෙන අපි පසුගේ සාකච්ඡා වාරවලදි සාකච්ඡා කරා ආකාශධාතුව විකාර රූප පහ සහ ලක්ෂණ රූප හතරාදී වසේ ඉතින් පෙන් ති මෙතන මේ දැක්වෙන රූප විසි අට තමයි ඇත්තටම මේ ලෝකධාතුේ මේ විශ්වධාතුේ කොහේ ගියත් දකින්නට පුළුවන් රූප විසි අට එතකොට ැම් මේ රූප විසි අට කවදාවත් තනිතනි ධර්මතා වසයෙන් මේ විශ්වධාත්වයයේ කොහෙවත් හොයාගන්න බැහැ මේ රූප දහට හැමවෙලාම ගනු වසයෙන් එකතු වෙලා තමයි අපිට මේ විශ්වධාතුව තුළ සොයාගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ ගොුණු වසයෙන් එකතු වෙන රූප විසි අට එකක්ආකාරයට ගොුණුුවසයෙන් එකතු වෙනවා ඒ ගොුණුවලට තමයි මේ රූප කලාප කියලා අපි හඳුන්න්නේ අද අපි සාකච්චා කරන්න කොහොමද මේ මේ ගුණුවසේ හට ගන්න කියලා ඉතිම් පින් නති මෙතනතිවේ නැවතත් පොඩි හැඳින්වීමක් කරන්න අපි තවදුරටත් ඊළංග කොටසේද මේක සාකච්ඡා කරනවා මේ රූප ඇති වෙන හැට එතකො දැ මේ ලෝක රූප ඇතිවෙනවා කිය කියන්නේ හැවෙලාට ඇතිව වෙන රූප කලාප වසේ එතකොට මේ රූප ඇතිවෙන හැටි ආකාර හතරක් තියෙනවා එකත් තමයි කර්මය නිසා රූප කලාප ඇතිවෙනවා අපි මීට කලින් කරලා තියෙන පිින්පව් අපි මේ දන්න ස්සාමාන්‍ය තේරෙන බාසාාවෙන් කියෙනවා නම් පිින්පව් නිසා ඇතිවෙන එක්තරා රූප කලාප ප්‍රමාණයක් තියෙනවා ඊට පසුව චිත්තේ නිසා රූප හටගන්නවා චිත්තේ ගල ගැන්න මේ දැන්දැන් අවස්ථාවලද අපේ සන්තාානය තුළ ඉප දෙෙන හිත නිසා රූප හටගන්නවා ඒක තවත් එක්තර රූප කලාප කා්ඩයක් ඊටාමතරව රෘත්තුව නිසා රූප ඇතිවෙනවා ඇතට මේ රුත්ව කියල කියන්නේ අරාපි කලින් කතා කරපු මේ පටම්‍යාපෝ තජෝවායෝ කියන මහාබූතරූ හතර ඇතුළල තියෙන තේජෝධාතුව කියන එකම තමයි මනැත්තන් අප අයට කතාර උෂ්නත්ත කියන ගුණාන්ගේම තමයි එතකට ෘුතුව නිසා රූප කලාප ඇැතිවෙනවා ඊට පස්සේ මේ ආහාරය එහෙමනැත්තන් අපි කන එක කබලින්ක හාර ආහාරවලින් හෙමනැත්ත මොන හාරය බොන ද්‍ර්්‍යමින් ඒවගේ රූප කලාප ඇතිවෙනවා ඉතින් මේ රූප කලාප විශේෂයෙන් හටගන්නා ප්‍රත්ති අනුව අපි මේආකාරයට ගොුණු හතරකට ගොුණු කරනවා පළමුම අපි බලමු මොනාදමේ කර්මය නිස ඇතිවන රූප කලාප කියලා ඇ පි කර්මය නිසා රූප කලාප නවයක් ඇතිවෙනවා මෙතනදි මේ නවයකිවහම වරදවා ගණ්ඩ එපා අප සන්තානය තුළ හරියට ගණපුහාම තියෙන්නේ නවයක්න නවවරුගයක් කියන එක තම මෙතන තියෙන්නේ තකට රපලාප කර්මජ රූප කලාප නව වර්ගයක් තියෙනවා එතකොට ඒ එක රූප කලාප අතිවිශාල ප්‍රමාණයක් තියෙන්න්න පුළුවන්. එක තවදුරටට පැහදිලි කරනවනම් දැම් හලවෙනි කර්මජ රූප කලාපේ තමයි චක්සු දසකය අපි මේ වෙනගම් කතා කරා මීට කලිනුත් එතකොට මොකදද මේ චක්තු දසකේ කියන මේ ඉස්සරහෙන් දැක්වෙන දහය කියන අංකේ තේරුම මේ චක්කු දසකය තුළ මේ මෙතන දැක්වෙන රූප විසි අට තුළ ද කියවන මේ පරමාත රූප දහයක් තියෙනවා කියන එක තමයි මෙතන ද මේ දහය කියන මෙතන ීලතියන්න මොකද තුකට ක් දසක තුළ තියන පරමාත රූප දහය පටවි ආපෝ තේජෝවායෝ කියන මහාබූත රූප හතරයි. ඊට පස්සේ වන්න ගන්ධ රස සහ ඕෝජාව කියන රූප හතරයි. තොකොට අපි මේ කලින් කතා කරා හැම්ම වෙලායම අෂ්ට කලාපය කියන එක. එමනත්තම් පටව්‍යාපෝ තේජෝවායෝ වර්ණගද රස ඕෝජා කියන මේ අෂ්ට කලාපය ම වසයෙන් සෑම රූප කලාපයකම ඒ කාන්ත වසයෙන් පවතින් දෝන අටක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉතින් මේ අෂ්ට කලාපය ඉතින් මෙතනීද ඉදිරියේදී කතා කරගෙන යද්දි ඒකයාආකාරයටම අස්්ට කලාපය ගමදන ගන්නමටව්‍යාපූතය ජෝවාය වර්ණගද රස ෝජාකය හතර ගෙනන මයිතා කරන්න එතකොට මේ අෂ්ට කලාපයට එකතු වෙනවා ජීවිත රූපය කියන එක සහ ක්කු ප්‍රසාදය කියන එක එකොට එෙම තමයි චක්කු දසකේ කියන එක ඇතිවෙන්නේ ජීවිතරපය මොකද කරන්න අපි මේ වන කොට දන්න ීත රූපයයේ ම රප පවත්වාගෙනෑම සඳහා අවශ්‍ය ඒ ආධාරය කරන්නේ අපි පහුගේ සත්වවෙලිද ඉතා දීර්ග ලෙසක අතා කරා. එතකොට දෙවනිියක තමයි සෝත දසකගේ එතකොට සෝති දසකග තරාකාරයටම අස්්ට කලාපයකට ජීවිතරූපයේ සහ සෝත ප්‍රසාධයකුතු නම් සෝති දස්සකේ ගාන දසකයේ ආකාරයට මස්්ට කලාපයට ගාන ප්‍රසාදය සහ ජීවිත ප්‍රසාදයක තුනහම ජීවහා දසකේ කෑන්නෙ දිවේ තියෙන රූප කලාප ඒක ඇතිවෙන්නේ අස්්ට කලාපයන්ට ජීවුහ ප්‍රසාදය සහ ජීවිත රූපය කියන එකතුුණ හම කාය දසකේ කියන ගැතිවෙන්නේ ඒ ආකාරයටම අස්්ට කලාපයට එකහාය ප්‍රසාදය කියන රූපයේ සහ ජීවිත රූපය කියන එක එකතු වනාව තකොට මේ ආකාරයට තමයි පලවෙනි මේ රූප කලාප පහ ඇති වෙන්නේ තකොට මේ රූප කලාප තුළ පරමාර්ථ ධර්ම වසසයන්නන් දහය තියනවයක තුමයි මේ දහය කියල දැක්වෙන්. ඊට පස්සේ ඇතිවෙනවා තවත් ස්ත්‍රීභාව දසකය කියල එකත් තරවගේ මස්්ට කලාපයකට ජීවිත රූපය සහ ස්ත්‍රීභාවරූපය කියන පරමාර්ථ ධර්මයකතු වෙලා ඒත්වසේ පුරුෂභාවය එහමන ත පුම් භාව දසකය කියනක එකතු වෙන්න තේවගේ මස්්ට කලාපයට ජීවිතය රූපය සහ පුරුෂභාව රූපය එකතු වෙලා ඉස් වස්තු දසකය කියන එක ඇතිවෙන්නේ තයාකාරයටම අස්්ට කලාපයට ෘුදේරූපය සහ ජීවිත රූපය එකතු වෙලා මේ වස්තු දසකෙතියන්නේ අපගේ ෘදේ වස්තුව තුළ තියෙන ලේධාතුව මත අඩපතා පමණ වූ ප්‍රදේශයක තමයි මේ වස්තු දස කලාප පවතින්නේ එතකොට මේ ආකාරයට තව එක කලාප ඇත්තියෙනවා කර්මය නිසා ඇතිවෙන ජීවිත නවක කලාපය කියල මේ ජීවිත නවක කලාපය තුළ ඇත්තටම තියෙන්නේ මේ පරමාතධර්ම නවයයි මොනාද අෂ්ට කලාප සහ ජීවිත රූපය කියන එක විතරයි තකට ජීවිත රූපයයි අෂ්ට කලාපය කියන එක තමයි ජීවිත නවකය කියල කියන්න. තොකට මේක තමයි කර්මය නිසා ඇතිවන රූපකලාප නවේ. එකට ඊළඟට ඇතිවෙනවා හිත නිසා අයමත් කලාප හය එතුකොට මේ කලාප සිත නිසා ඇතිවෙන කලාප හයමොනාාද හිත නිසා කෙලිම් ඇතිවෙනවා සුද්දාාශ්ට්‍රක කලාපයක් එකනි හිතින් කෙලින්ම සුද්දාාශ්ටක කලාපයක් ඇතිවෙනවා ැ උදාහරණය කටියට අපි ගමන් කරද්දි ඊට පස්සේ හැම වෙලාඇදිම සඳහන් වෙනවා මේ සිත නිසා සුද්දාාශ්්‍රක කලාප බොහෝවිල් අවට ඇතිවෙන බව ටන් මේ සිත නිසා සුද්ධාශ්‍ර කලාපයක් කෙලින් ඇතිවෙන බව විශේෂෙන් දැන ගන්න ඊට පස්සේ ආයමත් ඇතිවෙනවා හිත නිසා කාය විං්ඥප්ති නවගේ කියලක ත මේ කාය විං්ඥප්තිය ගෙනෙ අපි පහුගගේ සැරේදි කතා කර ඉති නැවතත් මද කරන්න මොකක්ද මේ කා වි්ඥපතය ගැන අපි මොහරි ක්‍රියාවක් කරද්දි ඒ ක්‍රියාව කිරීමට අවශ්‍ය වන පරිදි සිත මගේ විශේෂයෙන් ඇති කන රූපරූපවල ආකාරයත්තමයි විිකාරආකාරත් තමයි කාය වි්ඥප්තිය කියලා ගැන්නේ එතකොට අරාප කලින් කතා කරපු අෂ්ට කලාපේටම වි්ඥප්ති රූපය එකතු නහම ඒකට කියනවා විං්ඥප්ති නවක කියල ඊට පස්සෙ වචී විඤ්ඥ්ති දසක කියලා තවත් විශේෂයෙන් දසක කලාපයක් ඇතියෙනවා කොහොමද මේක දසක වෙන්නන්නේ මොකද මේ වචී විඤ්ඥප්තිය කියන එක මේ කතාකරද්දි තමයි ඇතිවෙන්නේ තකොට අෂ්ට කලාපේට වචී විඤ්ඥප්ති රූපයයි ශබ්දය කියන මේ රූපය එකතු නහම තමයි මේක දහයක් බවට පත්වේන ොකද වචි වි නප්තිය තින්නේ අෂ්ට කලාපයයි වචීවි්ඥ්ති රූපයයි ශබ්දය කියන මේ පරමාත ධර්මයකුතු හම වචී වින්ති දස කලාපය ඇති වෙනවා. ඊට පසේ ආයමත් චිත්තය මගින් ඇතිවෙනවා ලහුත් හු. ඒකා දසකය කියලා ඇතැන පින්නති මෙතනද ලහුතා ඒකා දසකය කියලා ගැන අපි දන්නවා හිත හොඳට තියද අරග පාර කතා කරාවගේ අපිට හොඳට මේ අපේ ඇග සැහැල්ලු යි සතුපින් ඉද්දි සැහැල්ලු ය ආධි වශයෙන් දැරනවා ඒ ඇති වෙන්නේ හිත මගින් ඉතාමත් මුරුදු රූප නිපදවනවා එතකොට මේ මුදු රීප රූප තුළ තියන්නෙ මොනවාද අෂ්ට කලාපයයි ලහුතා මුදිතා කම්ම්්‍යතා කියන මේ විකා රූප එතකොට අටයි තුනයි එකතු වෙලා තමයි මෙතන ලහුතා ඒකා දසකය කියන මේ විශේෂ රූප කලාපේ හිතමංින් නිපදවන්නේ. ඊළඟට ආයමත් ඇතිවෙනවා කාය විඤ්ඥප්ති ලහුතා දවා දසගේ කියලා. එතකොට මේකත් ඇතිවෙන්නේ අ කාය විඤ්ඥප්ති රූපය මඟෙන එකැනේ හිතමඟින් කාය විං්ඥප්ති ඇති කරවනවා එතකොට ඒන මොකක් හරි ක්‍රියාවක් කරන්ඩයද්දිී කායවිින් ඥප්ති ලහතා ද්වාදසකේ ඇති වෙනවා කොහොම දෙේක ඇතිවෙන්නේ හිතමගින් ඇති කරන අෂ්ට කලාපයට කායවිං්ඥප්තියත් එකතු වෙනවා ඊට අම තැරව මෙතන ලහුතා මුජිතා කම්මං්ඥතා කියන තුනත් එකතු වෙනවා එතකොට එයාකාරයට තමයි කායවිං්ඥප්ති ලහුතා දවාදසකේ කියන එක ඇතිවෙන්න තකොට මේක මේ විශේෂයෙන් අපිට දැනෙනවා දැන් හිතර ඉතාමත් සතුටින්ං වගේ තියෙද්දි එතකොට මොකක් හරිකාරයක් ඉතාම කාරක්ෂම විදියට කරන්න පුළුවන් ආකාරයට ඇතිවිද්දි මේ කාර්විින්්ඥප්ති ලහතා දවාදසකය ඇතිවෙන බව විශේෂයෙන් අපිට දැනෙනවා. ඊළඟට වචීවි ්ඥප්ති සද්ධ ලහුතා තේරසකේ කිය කියන්නේ මෙතන දහත් තුනක් කියන තේරුම තියන්නේ මොකත් මේ වචීවිඥප්ති සද්ද ලහතා තේරසකය කියලා කියන්නේ මෙතන දහ න හැදෙන්නේ අෂ්ට කලාපයට වචීවිං්ඥප්තිය එකතු වෙනවා එතකොට නමයක් වෙනවා ඉට ප බ්දයකතුෙනවා. එතකොට දහයක් වෙනවා. එතකොට වචීවින්ඥප්තියයි සබ්දෑයකතු වෙලා ඊට අමතරව ලහතා මුදිතා කම්මන්ඥතා කියන තුනත්තෙකොතු යන දැ උදාහනැකටටද ගීත ගයන කිරමවාගේ අවස්ථාවගලි මේ වගේ වී පති සද් ලහතා තේරසක ඇතිවුණවාගලා පිට හිතන්ඩ පුළුවන් මොකදයා එයාදිී වසේදදි මේ ඉතාමත්. මිහිරයාකාරයට ඒ සබ්ද නිපද වෙන්න වජීවිත්තදි සබ්ද ලහුතා තේරස කලාපි නිසා කියලා අපිට හිතන්න පුළුවන් එතකොට මේක තමයි චිත්ත චිත්තේ නිසා ඇතිවෙන රූප කලාප හය ඊල්ළඟට ඇතිවෙන්නේ මොනාදමරුත්තුද රූප කලාප හතරක් තියෙනවා එක එර්තුව නිසා පමණක් ඇතිවෙන රූප කලාප හතරක් තියෙනවා මොකද ෘතුව කියලා කියන්නේ මෙතන මේ දැක්වෙන තේජෝධාතුව කියනකෙන් තමයි ඒකන්නේ මෙතැනිද ඇත්තටම ඇතිවෙන රූප කලාපය ඇති වුණ හම ඒ රූප කලාපය අපි දන්නවානි රූප කලාපේ තියන්නේ චිත්තක්ෂණ දාාහතක් පවනයි ඒ චිත්තක්ෂණ දාහතයද රූප කලාපය ඉතුරුවක් නැතුවම කිසිම දෙයක් ඉතුරුණුනේ ද බංග වෙලා යනවා එතකොට මේ රූප කලාපය ඉපදිලා අපි දන්නවා කුඩාශ චිත්තක්ෂන හතලිස් නමයක් ස්තිතිය අවස්ථාවදයනවා මේ ස්තිතිය අවස්ථාවවිද දදි ඒ රූපකලාපේ තියෙන තේජෝධාතුවට පුළුවන් තාත් ඒ වගේ රූප කලාප නිපදවන්න. එතකොට ඒක තමයි මේ ෘර්තුජ රූප කලාප කියල කියන්න මේ සත්ව සන්තානය එළියේ තියෙන සියලූම ගහ කොල කඳුවැටි ගංගා ඇල්ලදුලෝ යාදිවාසේ සියලූම දේවල් තුළ තියන්නේ මේ ෘතුජ රූප කලාාප විතරමයි එක විශේෂෙන් දැන ගන්නඩ එතකොු මේ ර්තුජ රප කලාප වර්ග හතරක් තියෙනවා කද පලවිනි එක සුද්දාාශ්ටකය තොකොට සුද්දාාශ්ටක අපි හොඳරම දන්නවා මේ සත්්‍ය සන්තාානෙන් එලිය තියනෙන බොෝදේවල් සුදදාාශ්ටක තමයි තකොට මේ සුද්දාාශ්ික රූප කලාප තුජ කලාපලින්ර්තු මගින් තමයි දිගඉදිිකට පවත්වාගෙන යන්නේ මේ අපි දන්න අප ්‍රබ්ද සන්තාාන වලින් සත් සන්තාානලින් පිටති තියෙන සියලූම දේව ඊට පස්සෙ තවත් දැනගන්න විශේෂෙන් මේ රුතුවමගින් සබ්ද නමක කලාපයක් ඇති කරනවා දැන් අපි විශේෂයෙන් දන්නවා අකුණු ගහනවා ඉරිපසේ හොන්තටම දන්නවා දැ මේ ගංග ඇලදොළ ගලත්්ද සබ්දයක් කියෙනවා එතකොට ඒආදිවසයෙන් මේ සබ්ද නවක කලාපයකුත් මේ ෘතුජ කලාපතුනින් ඇතිවෙනවා කියනදේ විශේෂයෙන් සඳහන් වෙනවා ඊට අමතරව තියෙනවා ලහුතා ඒකා දසක කලාපයක් මේ ලහුතා ඒකා දසකලාප මෙතන කුඩා දෝෂයක් තියෙන මෙකුරුම මේ ලහතා ඒකා දසක විඩියට නිවැරදිෙන් දෝන මෙ මෙතන තියන ලහතා ඒකා දස කලාපයක් ඇතින මොකද මේ ලහුතා ඒකා දසක කලාපය කියෙ ගන්නේ ඇත්තට මේ තුජ රූප කලාප තුළදීම අර ඉස්සරලා වගේම මේ අස්්ට කලාපයකට ලහුතා මුදතා කම්ම්්‍යතා කියන තුන එකතු වෙලා ඒකාදසක් කලාපයක් ඇති වඩ පුළුවම් බවත් සඳහන්දනවා ඒ ආකාරයටම සබ්දල හතා දවාදස කලාපත් උතුජ කලාප තුළින් ඇතිවෙන බව විශේෂෙන් දැනගන්න දෙ අපි විශේෂෙන් දන්නවා දැන් අපි සාමාන්‍ය මේ අපි දන්න ස්පීකරක පාවිච්චි කරල සබ්දයක් වගේ හැෙනවා ගීතැහෙනවා එතකොට මේ කිසිම තැනකද මේ වචීවි ජප තින ැහැනේ එතකොට වචිීවිං ජප් තිය නැතුව මේ ස්පීකරයෙහිින් සදධයක්ක හෙදදි අනිවාරයෙන් ඒ තුළ සබ්ද ලහතා දවාදස කලාප ඇති වෙන බව බිට තේරුම්ගණන්න පුුවන් මොකද මෙතැනෙදී ඇතිවෙන්නේ අස්්ට කලාපය තුළ සබ්දයක් තියෙනවා ඊට අමතරව ලහුතා මුදතා කම්මන්්්‍යතාත් කිය තුනත් එක්ක තමයි මේ ලහතා දවාදසකේ කියන දොළස්රූපය ඇතිවෙන්. ඊට ආමතරව ඊළඟ මේ රූප හටගන්න ප්‍රත්්‍ය මොකන්දි කියලා බැලෝ ති ඒ ප්‍රත්්‍යේ තමයි ආහාර කලාප දෙක ආහාරය නිසා ඇතිවෙන කලාප දෙකක් තියෙනවා අපි ගන්න ආහාරය නිසා සුද්දාාශ්ටක කෙලිම් අපේ ශරීරය තුළ ඇතිවෙනවා අපි ගන්න ආහාරයේ තියෙන මේ ඕජාරූපය මගින් ඕජාරූපය මගින් අල්ලුතෙම්ම ඇතිකරවන සුද්දාාශ්ටකය ඒ විශේෂෙන් ඇතිවෙන සත්්‍ර සන්තාානයක් තුළ පමණයි මේ සුද්දාාශ්ටක ඇතිවන්නේ ආහාර කලාපැත් තුල දදි මේ වැරදියට තේ රුන්ගන්න එපා දැමේස් විද්‍යාාවවිදි සඳහන් වෙන දැ. ගහ කොල ආදිය ලොකුවෙෙද්දී මේ පුතුවී රසේ උරාගෙන අනුව ගහ කොල ලොකු වෙනවා එතනදී ඇනිවාරෙන් ඇතිවෙන් උුතුජ රූප කලාපයි මේ ශුද්දාාශ්ටක ආහාර කලාප මගින් සුද්දාාශ්ටකයක් නිපද වෙන්නේ සබ්ද සත්ව සන්තාානයක් තුළ විතරමයි. ඊට අමතරව තවත් ආහාරයක් මගින් අලහුතා ඒකා දසකයකුත් ඉපදේවා ඒකත් ඇතිෙන සබ්ද සත්්‍ර සන්ථානයක් තුළ විතරමයි අපි හොඳට මදන්නවා අපි දැන් බඩිගන්න ඉන්න වෙලාක මොක හරිකාපු හාම අපිට ශරීරයට අමුතු ප්‍රාණයක් ලැබෙනවා ඒ අමුතු ප්‍රාණයක් ලැබෙන්න්නේ මේ ආහාරයේ තියෙන ආහාරජ ආහාර එමනත ෝජ රූපය මගින් අලුතෙන් මේ ලහුතා ඒකා දසක් කලාපයක් ඒකන්නේ අස්්ට කලාපයට ලහුතා මුදිිතා තම්ම්‍යතාව එකතුුණු එයාකාරය රූපයක් නිපදෙන නිසා තමයි තකොට මේ ආකාරයට තමයි මේ රූප කලාප මේ විශ්වධාත්වය කොහාට ගියත් මේ රූපකලාප වලින් පිට රූපයක්න හොයාගන්න හම්බවෙන්න නෑ ඒක තමයි මේ අපි තේරුම්ගන්නයතු වැදගත්ම දේ ආයමත් නැවතත් දැම් එක්වන්නාව රූප ගණන්වලට අනු අපිට ආයමත් විශේෂයෙන් දක්වන්න පුළුවන් අපි දන්නවා මෙතන මේ දහය 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 නමේ ඔය අධි වශයෙන් අට නමේ දහය කොල් හා ආදීවසිෙන් අපි මේ දක් කල තියෙන්නේ මේ රූප කලාපයක් තුළ තියෙන මෙතන දැක්වන මේ පරමාත රූප කීක් තියෙනවාද කියන එක එතකොට මේ එක එක රූප කලාපයක් තුළ මෙහි දැක්වන පරමාතරූප කියත් තියෙනවාද කියන එක අනුව අපි ටයමත් එක්වන්නාව රූප ගණන්වලට අනුව මේ ආකාරයට නැවතත් පොඩි වෙනත් පර්ගී කරණයක් කරන්න පුළුවන් උදාහනයක් හැටේට අෂ්ට කලාපව වර්ගතියන එකයි. ොද ස්ටලාපවර්ගගේක මේ පටව්‍යාපෝතයේ ජෝවාය වර්ණගන්ද රස ඕෝජා කියන අෂ්ට කලාපය එකමයි ඒ කොහෙ ඇතිවුනත් හිත නිසා ඇති වුනත් තුව නිසා ඇති වුනත් ආහාර නිසා තිතු වනත් ඒ තුළ හැවෙලාම තියෙන්නේ අෂ්ටකලාපය එකයි එතකොට නවක කලාප වර්ග තුනක් තියෙනවා මොකද මේ නවකලාපවර්ග තුන ඒ රූප එකත් තමයි ජීවිත නවකේ අෂ්ට කලාපයටට ජීවිත රූපයක තුනහම ජීවිත නවකයක් හැලෙනවා එකත් තියෙනවා කාය විින්්ඥප්ති නවක අෂ්ට කලාපයට කාය විං්ඥප්තියක තුහාම එකක් හැදෙනවා ඊට පස්සේ ශබ්ද නවක කලාපය කියලා තවත් මේ තු නිසා ඇතියෙන සබ්ද නවක කලාපයක් තියෙන තොකොට නවක කලාප තුනක් තියෙනවා එතකොට මේ දසක කලාප තියෙනවා නවයක් මොකත් දස කලාප නමේ චක්කු දසක සෝත දසක ගාන දසක ජීවහහා දසක කාය දසක ස්ති දසක පුරුෂ දසක වස්තු දසක කියලා මෙතැන තියෙනවා අටක් කර්මිණි සෑ ඇතිවෙන අටක් ඊට අමතරව ව්චීවින් ඥප්ති දසගේ කියලා එක දසකයක් තියෙනවා තවත් ඔහු එයාකාරයට දසක් කලාප නවයක් තියෙනවා. ඊට අමතරව ඒකා දස කලාප එකයි තියෙන ොකද ඒකා දස කලාප ගැන්නේ කොළහක් තියනෙනව එකයි තියෙන්නේ මොකක්ද ලහුතා ඒකා දසකේ කියන එක 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 අවස්ථාවකදී ඇතිවෙනවා චිත් චිත්තේ නිසා තවත්ත අවස්ථාවද ලහතා ඒක අදසක ඇතියෙනවාතු නිසායි කොහොම ඇති වුණ මෙතන ගණනය කිරීමේේ ගත්තත් මේ පරමාත්ලර් මේ කොල් හත් තියෙනඩකකිනට සමයි එක නිසා ලහතා ඒක අදසක කලාප භිශ්වධාත්වය එක තියෙන එක වර්ගයි ඊ පස ද්වාදසක කලාපෙහෙනැත්තන් දොලහක් තියෙන කලාපවර්ග දෙකක් තියෙනවා මොකද දොළහක් තියෙන කලාපවර්ග දෙක එකක් කායවිින් ඥපති ලහතා දවාදසකය නිසාෑ ඇතිවෙන ඒක කායිවින් ජප්ති ලහතා දවාදසකේ කියෙන කියන්නේ අශ්ට කලාපයකට කායිවිින් ජප්තයයි ලහුදදා මුදයාකම්මජතාවයක තුනහ මැතියන එකක දවාදස කලාපයක් තියෙනවා. ඊට අමතරවම රුත්තු නිසාෑ ඇතිවෙන අපි රකතින් කතා කරාවගේ ස්පිකරයෙක් වගේ දකින් එහෙන සඬක් නිසාෑ හැතිවෙන සබ්ද ලහතා දවාදස කලාපේ අශ්ට කලාපයකට සබ්දයයි ලහතා මුදයා කම්මජතාවය කියන ඔක්ොම එක තුන ැතින ොළලහක්තියෙන ම තරක කලාපේ එක කියන්නේ මෙතන දැක්කන පරමාත් ධර්ම දහතුනක් එක තුවෙලා හැදෙන රූප කලාප වර්ග එකම එකයි තියෙන්නේ මොකද්දේ කලාපය මේ හිත නිසා ඇතිවෙන වචීවී ඥප්ති සබ්දලහතා තේරසකය එතුොල මේක ඇතිවෙන පුපවර්ග දහතුුණන මොකද කියවන අෂ්ට කලාපේට වචීවි්ඥපයයි ශබ්දයයි ලහතා මුදතා කම්මජතාවය කියන පහ එක තුුණම ඇතිවෙන දහතුනක් කියන මේ රූප කලාපේ තමයි තකො ැනෙ මේ ඩැ විශේෂම්මම හැම එක වෙලාවිේ කියෙ එකක් සඳහන් කරදි මෙතන එකතු වන රූප පර්මාත කොයා කාරයට එකතු වෙන්නේ කියලා කියව්වා. ඉදි මේ මතකින් කියන්න පුළුවන ගොඩක් හොඳයි දිරිදි වදුරටත් අදනේ කරගෙනයඇද. අප හිතනවා මතක යෙයි කියලා. මෙතැන මේ විශේෂෙන් සඳහන් කරන්න ඕෝන. ඇදැම් මේ රූප කලාප ඇතිවෙන ආකාරය ගැන කතා කර අද්දි කලාපයන්ගේ පරිච්චේද මාත්‍රයක් වන බැවිට ආකාශධාතුව ගන්න නෑ මොකොද මේ ආකාශධාතුව කෙන ගැන අපි එදා කතා කර ආකාශේ කලගැන්න මේ විශේෂයෙන් රූපයක් නෙ මේ ඒ රූප අතර තියෙන අතර හිටස කියන තේරුමතමයි ආකාශධාතුව කලගන්න ඒ නිසා මේ රූප කලාපයක් ඇතුළලත ආකාශධාතව පහිටන්නේෙ නැති නිසා මේ රූප කලාපයක් ගැන කතා කරදදි රූප කලාපය ඇතිවෙන ගැන කතා කරද්දි කලාපයන්ගේ පරිච්චේද මාත්‍රය නිසා ආකාශධාතුව ගන්නන්නෙ නැහැ ඊට අමතරව දැ මෙතන මේ ලක්ෂණ රූප හතර උපජේ සන්තති ජරතා නිච්චතා කියන හතර මේ රූපයන්ගේම ලක්ෂණ නිසා අපි පහුගේ සතිය කතා කරාාවගේ ඒ හතර ගැනන්නේ නැහැ ඉති මේක තමයි මේ රූප විසි අට සහ රූප කලාප අතර සම්බන්ධතාවය අපි ඉතින් ඊළඟට තව ඊළඟටමකද තියෙන්නේ කියලා තාපොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තියෙනවා දැ අපි මෙතැනති කලින් කතා කරේ මේ රූප කලාප ඇති වුණේ කොහොමද එක කර්මය චිත්තය ර්තුව සහ ආහාරය කියන ඒවා එක රූප කලාප ැඇතිවුණේ කොහොමද කියන ගන තමයි අපි වෙනක කතා කරේ මේ රූප කලාප ඇතුළෙ තියෙන ඒ පරමාර්ථ ධර්ම එ පරමාර්ත රූප විසියටටත් ඒ ආකාරයටම කතා කර නවාන මේ පොඩි සඳහනක් හැටික සඳහන් කරන්නේ මේ ප්‍රත්ති නිසා ඇති වෙනමාර් ධර්ම කොහොමද කියලා හිතන වනම් ඒ ගැන අපි පොඩ්ඩක් මෙතනද කතා කරමු කර්මය නිසා ඇතිවෙන රූප දහටක් තියෙනවා දැම් මේ කතා කරන්නේ මේ මෙතන දැක්වෙන මේ මේ පරමාර්ථ ධර්ම කාරයටට ප්‍රත්්‍යය නිසා ඇතිවෙන කියන එක කලාප ගැනනෙ මේ එතකොට කර්මය නිසා ඇතිවෙන පරමාර්ථවරූප දහටක් තිෙන මොනාද අනිෝග අවිනිබෝග රූප කියන්නේ අර සුද්දෂ්ටගේ කියන එක මයි පටවිය ආපෝ තේජෝවායෝ වර්ණ ගන්ද රස්ස ඕෝජා කියන මේ අට තමයි අවිනි්බෝග රූප කියල කියන්නේ එතකොට මේ අවිනි්බෝග පරමාර්ථ ධර්ම වූ අවිවි්බෝග රපාට පර්මි නිසා ඇතිවෙනවා මෙතනදි ගන්නවා පරිච්චේද රූපය කියනගේ එක ඒ එක්තරයි ගැනීම ආකාරයක් මොකොද පරිච්චේද රූපය ඇතිකරීම සඳහා දැන් රූප කලාපයක් නිපදවීමේදී අතර ඇතිවෙන පරිච්ේද රූපය ඇතිවෙනවා ය රූප කලාපය හැදීම නිසා එතුකොට දැන් අතනද ඒක ගත්තෙන ඇතෙ මොකද රූප කලාපය ඇතුළෙ තියෙන පරමාත්‍ය ධර්මණය කතා කර රූප කලාප ඇතුළේ පරිච්චේද රූපය නැසේ නිසා රූප කලාප ගැන කතා කරදි පරිච්චේ දරූපය විශේෂෙන් ගන්නේ නැහ හැබැයි මේ පරමාර්ථ ධර්ම ඇවීම ගැන කතා කරද්දි පරිච්චේද රූපය මෙතන දී ඇතිවෙනවා කියලගන්නවා කර්මි නිසා පරිච්චේදරූපය ඇතිවෙනවා කියලගන්නවා. ඉ පස්සේ ප්‍රසාධ රූප පස කියන පරමාත ධර්ම පහත් ඇති වෙන කර්මි නිසා මේක හැම් වෙලාෑම කර්මි නිසා පමණම ඒ කාන්ත වශයෙන් ඇතිවෙනමකද චක්කු ප්‍රසාාද සෝත ප්‍රසාධ ගාන ප්‍රසාද ජීව කාය ප්‍රසාද කියන පසාද රූප පහ ඇතිවෙනවා කර්මය නිසා ජීවිත රූපය කියන එකත් අනිවාර්යම කර්මි නිසා ඒකාන්ත වසිං ඇතිවෙන රූපයක් බාවදසක දෙක කියනෙ එකත් කර්මි නිසා ඇතිවෙන ස්ත්‍රීභාව රූපයපුෂ භවරූපය සහ ෘදේ රූපය කියන එකත් අනිවාර්රයෙන් කර්මි නිසා තමයි ඒකාන්තව වසයෙන් ඇතිවෙන තොකොට මිතන අටයිකයි නමයයි පහයි දාහතරයි හතරයි දහටක් කොසිෙන් කර්මය නිසා ඇතිවෙන පරමාර්තරූප දහටක් තියෙනවා ඒගේ චිත්තේ නිසාගත්තො චිත්තේ නිසා ඇතිවෙන පරමාතරූප පහළවක්තියෙනවා ඒකත් තරවගේම කතා කරුණම් අමිනි බෝග රූපට ඇතිවෙනවා චිත්තේ නිසා ඊට අමතර පරිච්චේද රූපය ඇතිවෙනවා මේ දෙක කොහොමත් හැමේකටම පොදයි ඊට අමතරව චිත්තේ නිසා සබ්ද රූපය ඇතිවෙනවා මේ සබ්දය ඇති කරන්නේ ඇතිකරන්න පුුවන් චිත්තයට විකාරරූප තුනක් ඇතිවෙනවා විං්ඥප්ති රූප දෙකට ඇති මෙතන විකාරූප තුන කියල සඳහන් කරනන්නේ ලහුතා මුදතාකම්ව්‍යතා කියන තුනයි විං්ඥප්ති රූප දෙක කියලා කියන්නේ කාය විං්ඥප්ති වචි වි්ජප්ති කියන දෙකයි එතකොට මේ ආකාරයට අටකයි නමැයි දහයයි පහයි පහළුවක් වසෙන් පරමාර්ථ රූප පහළවක් චිත්ත එනිසා කෙලින්ම ඇතිවෙනවා. ඊට අමතරව එර්තුව නිසා ඇතිවෙන පරමාතරූප ගණනය කිරීමවනම් ඒක දහතුනක් හැඩියට සඳහන් වෙන්නේ අවි නි්බෝගරූප අටයි පරිච්චේදරූපය එකයි නමයයි ශබ්ද රූපය කෙලින් ඇතිවෙන අරතු නිසා සබ්දය කියන එක විකාර රූප තුනත් ඇතිවෙන මොකක්ද ලහතා මුජිතාකම්මංජතා කියන විකාර රූප තුනත් කෙළෙම රතුව නිසා ඇතිවෙනවා. එතකොට ආහාරය නිසා ඇතිවෙන පරමාත රූප දොළහක් දේවා ොකද අමනිබ්බෝගරූප අටයි පරිච්චේදරූප එකයි එතකොට මෙිත නමයයි විකාරූප තුන මොනාද ලහුතා මුදිතා කම්ම්්‍යතා කියන විකාර රූප තුනයි ගත්තාම ආහාර නිසා කෙලින්ම පරමාර්තධර්ම දොලහ ඇතිනරෙනවා. එතකොටමිත දි නැවත්ම පොඩ්ඩක් අයමත් සඳහන් කිරීමක් කරා ඒ කාන්තවසෙන්ම ක කියහතොත් පරිච්චේද රූපය යම්කි ේතුවකින් උපදනා රූපයක් නොවේ අපි කලින් කතා කරා පරිච්චේදය කියන්නේ හේතුවක්ින් ඇතිවෙන දෙයක් න මේ කොහොමත් එතන තියෙන රිත්තේ මයි පරිච්චේද රූපය කියලා කියන්නේ එවුණට මේ කර්මාදයෙන් උපදනා රූප කලාප පින්්ඩයක්න් තුලළ ඒවා එකන එක වෙන් කරමින් පවත්නඕක ආකාසදතුව පර්යාය වසයෙන් ඒ රූප කොට්ටාසට ඇතුළත් කොට ගනන්ගන්නා බැමි පරිච්චේද රූපය හේතුන්ගේ හටගන්න රූපයක් හැට මෙත නිදි විශේෂෙන් දක්ල තියෙනවා ඒකාර ඒකාන්ත වසෙන් හේතුවක් ින්ද ඇතිවෙන දෙයක් ඉඳන මේ එක්තර ඒ ප්‍රකාශ කිරීමේ විදික් පර්ායක් වශයෙන් ආකාරයක් වසයෙන් මේ පරිච්චේද රූපය මේ කර්මය චිත්තේ රුතුව ස ආහාරය කියන ප්‍රත්තය නිසා ඇතිවෙනවා කියලා මේ හැමතලීම සඳහන් කිරීමක් කරනවා ඒ එක්තර ඉගැන්වීම ආකාරයක් එවුනට එතනදි දැක්වෙන නියම අදහස ගන්ඩ යදහසින් කියන්න මොකද ගෙන දේ අබෝධ කර ගැනීම තමයි ඉතාමත් වැදගත්තුවෙන්නේ එතකොට මේ ආකාරයට තමයි මේ රූප කලාප ගැන අපි කතා කරන්නේ එතකොට මේ රූප කලාපයන් කොයි ආකාරයටද එකක පරමාත ධර්මණ සෑ ඇති වුණේ කියන දේ ගැන විශේෂයෙන් අවබෝධයක් ඇතිවෙන් ඇැති කියල හිතනවා මොනහරි ප්‍රශ්න තියෙනවනං අපි දේශනාව වසානයේදී සාකච්ඡා කරමු දේශනාව ඉදිරියට කරගෙන ගියට පස්සෙ හො එතකොට මේ රූප කලාප දැන් අපි දැනගත්ත මේ වෙන විට මේ රූප කලාප ඇතිවෙන්නේ කර්මය නිසා රූපය ඇතිවෙනවා සිත නිසා රූප ඇතිවෙනවා උත්තුව නිසා එමනත්තං තේජෝධාතු නිසා රූපය ඇතිවෙනවා ඒගවට ආහාරය නිසා රූප ඇතිවෙන පින්වද අපි තවද දන්නවා මෙ සියලූම රූප කලාපොල්ට තියන්නේ අවස චිත්තක්ෂණ දාහතක් පමණයි චිතක්ෂණ දාාහතක් කියන්නෙ කොතරම් කුඩා අආුශ්‍යයදධ කියනක අපි කලින් අර උදාහරණව වලදි කතා කර දැනට ලෝක හොයාගෙන තියෙනර ද්‍රව්‍යන්ගේ සංඛ්‍යතේ මටම් ෆ්‍රීකන්සේ ගන්ුව කොච්චරවේගේ මෙ වෙනස්ව වී නැතිව ඉපදමින් ඇතිවෙන දේවල්ද කියලා අනුමාන වශයෙන් අවබෝධ පිනිසා අපි උත්සාහ කර. එහම කෙසේ තත් මේ රූප කලාපයක් උ එපදනු ගමම්ම ඉතාමත් කුඩාකාල ඇත්තිබිල බංගයට පත්වෙනවා නමුත් පින් ලන්නේ අපි හොඳරම දන්නවා අපිට මේ දකින ගහ කොළ මිනිසුන් සතුන් සිවපවුන් ඇල දොළ ගංගා කිසි දෙයක් මෙයාකාරේ සීග්‍රන් බංග වෙනවා හමනත්තං විනාශයට යනවා පේනෙ නැහැහම පේෙ නැත්තෙමොකද ඒ තුළ තියෙන රප කලාප ඉතාම වේගෙන් ඉපදමින් මියගියයාට ඒ මිය යන රූපල්ට සමානවම රප ඉතාම වේගෙන් ඉපද වෙනවා ඒක නිසා අපි සන්තතියක් වසේෙන් පරම්පරාවක් වසේ මේ රූපය දිගටම තිබන නිසා මේක එක ගණයක් ලෙස අපිට දැනෙනවා අපි එතනද මේ ගණ සඥඥාවෙන් අපි වැහිල මේ තුළ තියෙන ඇත්ත පරමාත ස්ුභාව අපිට නොපිණ යනවා ඒකට විශේෂේතුව තමයි මේ රූප කලාප පරම්පරාවසයෙන් පවතින නිසා ඉතින් මේ රූප කලාප පරම්පරාවසෙන් පවතින දේ ගැන කතා කරදි අපිට පොඩ්ඩක් මෙති නති සඳහන් කරන්න වෙන මොකද මේ කර්මය චිත්තය රුත්තුව හිට පස ආහාරය කියන හේතු නිසා ඇති වන රූප කොච්චර කාලයක් එම කෙතරම් රූප සංඛ්‍යාවක් කායත් උපද්ද වනවද කියන එක ගැන තමයි මේ රූප කලාප පරම්පරා සංඛ්‍යාවයටද කතා කරන්නේ අපි හොඳටම දන්නවා වෙනකොට රූප ඇතිවෙන විදි හතරත් තියනවා පලවෙෙනියක තමයි කර් මේ ඊළඟක චිත්තය ඉළඟතුව සහ ආහාරය. එතකොට මේ කුමන හෝ ප්‍රත්්‍යයක් හිද ඇති රූප කලාපයක් විහිනාට පස්සේ ඒ රූප කලාපය තුළ තියෙනවා යම තේජෝධාතුවා. එතකොට මේ රූප කලාපය ඇතිවෙන්නේ මුලදීම කුමන හේතුවක් නිසා වුන ඇති වුණු රූප කලාපය තුළ තියෙන තයජෝධාතුව මගේ ආයමත් රෘතුද රූප කලාප නිපද වනවාම හිතව මේ තේරෙන ඇති කරද උදාහරණය කැර අපි කලින්ම හිතුව අපිත කර්මය නිසා මොකක් කරි රූපයක් ඉබඳනා කියලා තට කර්මයක් නිසා මුලදිම රූපයක් ඇති වනාට ඒ ඇතිවෙන රූපය තුළ තියෙනවා තේජෝධාතුක් ඒ තේජෝධාතුව ස්ටිතයට පැමිණවවා ස්තිිතියට පැමිණිවා කියලා ගන්නේ අපි අර රූප කලාපේ උද උපාදක්ෂනය ස්ිතිික්ෂනය බංගක්ෂණය කියලා ගැන පතන මේ ස්තිතිය කල ගැන්නේ ස්තිිතියට පැමිණනා කැෙනෙ අර චිත්තක්ෂන හතලිස් නමයක් කියන කාලය තුළ එතුකොට මේ ස්තිතියට පැමණුන් වහම ඒක තුළ තියෙන ඒක තුල තියන මේ තේ ජෝධාතුවමගේ ආයෙම නවතත් තෂ්ට කලාපය උපද්දවනවා එතුකොට මේ මේ අෂ්ට කලාප මේ ආකාරයට පරම්පරාවරය වසේ රූප හතරක්කෝ පහක් උපදවනවා ඒ කැන දැම් උදාහරණයක් හැටිටිකිුවත් ඔන්න මුලදම කර්මයක් නිසා පළවෙනි රූපය ඉපදුන පළවෙන් රූප කලාපේ පුදුනා එතකොට ඒ රූප කලාපයේ තියෙන් තේජෝධාතුවමගේ තව රූප කලාපයක් කිපෙනවා එතකොට දැන් දෙවැනි රූප කලාපේ තියෙනවා තොට දෙවැනි රූප කලාපේ තියන තජෝධාතුව මගේ වෙෙනනි අස්ට කලාපයක් පෙෙන තු තුන්වවෙෙන රූප කලාපය තුළ තියෙන තෙ ෝධාතු මගේ හතරවෙනි අෂ්ට කලාපයක් පදෙනවා හතරවෙනි කලාපේ තුළ තියෙන චයදජාතු මගේ පස්වෙනි අස්ට කලාපයක්කි පබදෙනවා ඊට පස්ස පස්වෙනි රූප කලාපය තුළ තිය තජෝධතුවට ශක්තියක් නැහැ හයිවෙනි රූප කලාපයක් එපදවීමට තරම් එතකොට ඒ රූප සන්තතිය තට රූප පරම් පරාව රූප පහක්කිපදිලා මිය ගා එතකොට පළවිනිියක පමණයි ඒකාන්තවයෙන් කර්මයෙන්ගේපතුුණේ ඊළඟට පරම්පරාවේ තියෙන දෙක තුන හතර හොප්පහා හතරක් බදුුණ හතරක් පහක්්‍යබදුුණ ඔොපහ ඒ ටික ඇත්තටම මේ කර්මජ රූප කලාපයන් තුළ තියෙන තේජෝධාතුව මගින් ඇතිවෙේච්චි උතුද රූජප කලාප හතරක් එක තමයි මෙතනෙදී පැහැදිව තේරුන්ගන්ඩ ඕනදේ එතකොට මේ කර්මයනි ස ඇතිවෙන රූප කලාපේ පසු පසු ඇතිවෙන තේ ජෝධාතුව මගින් ඇතික කරන්න පුළුවන් ර කලාප හතරක්හෝ පහක් පමණයි ඒවගේම චිත්තද කලාපයක් නිස ඇතිවන තේජෝධාතුව මගේ ඇතිකරඩ පුළුවන් රූප දෙකක් හරි තුනක් හරි පමණක් කියල තමයි සඳහන්වෙන්නේ ඉතින් පින්නති මේක මේ ඉතාම සියුම් සිද්ධයක් මේක මේ අපගේ සරවඥන් වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වුණා මිසක් සාමාන්‍ය සත්්‍යයකුට මේ කොහොමත්ම තේරුම් ගන්න බැහැ සමහරිට විදර්ශනා කරගෙන ඇද මේක පේනව වෙන්න පුළුවන් ඒගන ශිෂෙන් කීමතර අවබෝධයක් අපට නැහැ එක පේවාවද ලැද කියන සඳහනක් පිළිබඳ කියපිතනක්හෝ ආකාරයගෙන අවබෝධයක් නැහැ වුණට සරජඥන් වහන්සේ විසින් අපේ බුදුරජාණන් වහන්සේ විසින් මේ මේ ආකාරයම චිත්තද කලාපයක් මගේ පරම්පරාවසයෙන් රූප දෙකක් හරි තුනක් හරි ඇතිවයෙන බව සඳහන්වෙලා සඳහන් කරලා තියවා ඊට පස්සේ ආහාරය මගින් ඇති කරන ඒවගේ අෂ්ට කලාපයක තියෙන තේජෝධාතුව මගින් පරම්පරාාවසෙන් කලාප දහයක් හෝ දොළහක් වගේ ප්‍රමාණය පද වන්න පුළුවන් ශක්තිය තියෙන බව සඳහන්යවා ඉතින්ද මේකත් බොහොම අපිට ගෝචරකාරණයක් මොකද අපි අපි හොඳටම දන්නවා අපි කාලා ටිකක් වෙලාගේ හම අඇෙමත් බඩි ගලියෙනවා දැ ලාප ආහාර රූපය තියෙන රූප කලාප මගින් ඉතා දීර්ඝකාලයක් රූප විපදවීමේ හැකියාවත් තියෙනවාවන එහෙම කාලටිකක් වෙලා හම බඩිගිනි ඇතිවෙන්නේ නැහැ ඒවනට හැබැයි එහෙම දෙ ඇ තියෙනවා දැන් ආහාරය වලන්දල හෝ එහම ආහාරය ස්වාමීන් වහන්සේ වලඳ හෝ අපි කාලා හෝ ආකාරයට ආර තියදි ඒ එක එක ආහාරය තුළ රූප රසය වැඩි එමනැත්ත ඕෝජාශක්තිය වැඩි රූප තියෙන ද උදාහරණය කැටියට බටර් වගේ දෙයක් ඒ වගේ දෙක ඉතාමත් වැඩි යෝජාව කිරිවගේ දෙක ෝජාව ඉතාමත් වැඩිය ආකාරයට තමයි සඳහන් වෙන්නේ ඒ වගේ නිසා ඒ වගේ දෙයක් ආහාරයට ගත්තාම ඒ රූප කලාප ශරිවය තුළ තියෙන ආහාරජ රූපය කොඩක් තියෙන නිසා ඒමඟින් දිගින්දිගට රූප කලාප ඉපද වෙලා ශරිීරයට ශක්තියක් ලැබෙනවා ඒ වුනට ඒ මගින් ඇතිවෙන කලාප වසයෙන් පරමාත ධර්මශයෙන් කතා කරනවන ඒ මුලින් ආහාරය නිසා ඇතිවෙන රූප කලාපයක් මගින් ඇතිවෙන තේජෝධාතුව මගින් පලාපෝසිෙන් ඉදිරියට පවත්තා කල න්ඩ බුවන් දහයක් හෝ දොලහක්වැනි සංකඛාව කෙරෙට තමයි සඳහන් වෙන්නේ ඊට පසුව උත්තුවෙන් එෙමනැත්ත මේ තේජෝධාතුවෙන් හටගන්න රූපයන්හි පරම්පරාවේ සංඛ්‍ය නියමයක් නැහැ කට මේකත් ඉතාමත් හොඳට අපිට තේරෙන කාරණයක් මොකට පින්න්නන්නේ අපි දන්නවා දැ මේ ගෙදරගක තියෙන මේසයක් පුටුවක් පොත්තාත් කල්මාරයක් මේ බෑග්ග එකක් මේ කිසිමදේක ඉවරයක්ඒ ඒ කලාපයන්ගේ සංකඛා නියමයක් නැති නිසා තමයි ඒ තුජ කලාපෙහමෙනටන් චේදෝජාතු මගින් දිගෙන්දිකට පවත්වාගෙන යන නිසා තමයි ඒ එහෙමට දිග ඉතාමත් දිර්කාලයක් පවතින්නේ ඒ වනට ඉතිං ඒකාන්ත වසේම මේ කවුරුදු සීයක්තිබිල දාහක්තිබිල දස දහසක් තිබිල අසංක්‍යත්තිබිල කල්ප අත්තිබිල හෝ කොයියාකාරය හෝ දවසක මේ ඇරූප පරම්පරාව ඒ කාන්තවසේම බිදයෑමක් නැ තියෙනවා එවුණට ඒ සංක්‍යාවේ නියමයක් නැහැ ඇැබැ අනිවවාර්යම කලාපේ බිදිියය බවවිතරක් තැනගන්නඩ මොකොද sama kaliungan kal bin di harikala apa para pala rupa kalapa yang kalauapa sankpi katakara මේ මොනවද රූප පරමාත රූප විසිය අට කියන්නේ කියලා ඉට පසේ රූප විසි අටේ සියලූම රූප විසියට පිළිබඳ ලක්ෂ්ටන රස පච්චුපට්ටාන පදට්ටානවාසනේ ඒක රූපයක් ගැන විශේෙන් දීර්ගවයෙන් කතා කර ඊට පස්සෙ දැන්වාද අපි රූප කලාප ඇතිවෙන්න කොහොමද කියලා කතා කර. එතකොට මේ රූප කලාප මොනමොන හේතු නිසාද ඇතිවෙන්නේ කියලා කතා කරා. කර්මය නිසා චිත්තේ නිතා රුතු නිසා සහති ආහාරය නිසා ඇතිවෙනවා කියල කතා කර ඉතින් පින් නති මෙතන මේ කර්මය චිත්තය ආහාරය යතු නිසා ඇතිවෙනවා කියන විස්තරය ඉතාම දීර්ග විස්තරයක්ඒ විස්තරයේ කිරීම සම්බන්ධයෙන් අපිට ඕන දැනුම තාම හරියට නැති නිසා අපිට ගැන්න මේ අසන ශ්‍රාවකයන්ට ඕන දැනුම තාම හරියට නැති නිසා ඒ ඒ කොටස දීර්ග ලෙස විස්තර කරඩ අපි මෙහේී අදහස් කරන්නේ මොකද උදාහරණයක් හඩියට චිත්තේ නිස ඇතිවෙන රූප කර්මිණනිස ඇතිවෙන රූප ඉතාම සංකීර්ණ ලෙස විස්තර කරලා තියෙනවා ඒ පිළිබඳ හරියට විස්තර කිරීමට අපි ඊට කලින් චිත්තය ඊට පස කර්මය ඒටස චේතනාව ඔයාදී වසෙන් චිත්ත තයිස ගැන ගොඩක් හොඳාව බෝධයන් නැතුව මේ රූප පනම්පරාවඒ හේතු නිස ඇතිවෙන ආකාරය ගැන ස්තර කර දැනට අපිට දැනුුව නැහැ ඒක නිසා අප ඒක චිත්තේ සහ අපිටි කවම මෙතනවා ආසන ශ්‍රාවකයන්ට දැනුම නැහැ ඒක නිසා අපි චිත්තේ සහ චෛජිතකය ගැන කතා කරලා ඊට පස්ස අපි ඒ ගැන දීර්ගෝසයෙන් ඒ අවස්ථාවලි කතා කරන්න බලාපොරොත්තුවෙමුම් ඉතිං දැන් අපි රූප කලාප දැනට දැනගන්ඩ කර්මය චිත්තේ ආහාරය සායතු නිසා මේ රූප කලාප ඇත්වෙන බව විතරක් ඉතිං මේ වෙනවිට මේ රූප විසි අට සහ රූප කලාප ගැන කතාකරපු නිසා දැම් පොඩ්ඩක් අපි බලාපොරොත්තු වෙනවා ඉතිං අපි මේ කතා කරන දේවල් ඇත්තටම මේ කොහොමද මේ බුදු දහ මේ ප්‍රායුග වසෙන් යොදාගන්න කියන ආකාරය ගැන පොඩි සඳහනක් මෙතනදි කරඩ ඇතන පින් නති දැම් මේ දැනගත්තු රූප ගැන දැනගත්තු ටිකෙන් විතරක් මේ පින්න තුන්ට ගොඩාක් දේවල් අධ්‍යේනය කරන්නට පුළහන් නැවතනවත පොතපත කිවීමෙන් ස විශේෂයම විදර්ශනාභාවනා කරගෙන යද්දී මේ දේවල් විශේෂෙන්ම කොහොමද උදව් වෙන්නේ විදර්ශනනා භාවනාවට මෙවා කොහොමද යොදාගන්න කියන දේ ගැන නිවුල්ල ඉදිරියට තවදුරටත් අධ්‍යේන කරගෙන ෑමට අවස්ථාවක් ලැබෙනවා වවස්ථාවක් තියනවා අපේ වගේ ආරාධනා කරනවා ඇහම පොතපත කියවල ඒගැෙන විශේෂයෙන් අධ්‍යේනය කරන්න කියලා. මෙතද අප එක්තරා ආකාරයකට විතරක් මේ කොහොමද මෙතෙක් ඉගෙන ගත්තු දේවල් විදර්ශනාවට යොමු කර ගන්න කියන දේ ගැන කොඩි විස්තරයක් මේ ධාතු මනසිකාරය කියන භාාවනාව තුලද මේ කොහමද යොදාගන්නන්නේ කියනද ගැන තරක් පොඩි විස්තරයක් කරන්න බලාපොත්තු වෙන. ඇතැන පින්දි මොකද මේ ධාතු මනසිකාරය කියලා කියන්නේ දැන් අපි දන්නවා මේක මාගේ මෙමාගේ ශරීරයේ තියෙන සියලුම් දෙනම තම තමන්ගේ ශරීරයේ ගැන හිතපු හාම ඒ ශරීරයේ තියන පටවිධාතුව ආපෝදාාචුව තේජෝධාතුව වායෝධාතුව යන සතර මහාභෝතයන් ඇතැයි බලමින් භාවනාකරණ එක සරලෝම කියනවන ඒක තමයි ධාතු මනසිකාරය කියල කියන්න. එරකොට පින්න්නත්ති මේකේ තියෙන විශේසත්වය තමයි අපි සාමාන්‍යෙන් අපි කියන්නේ සාමාන්‍යය සත්වයන්ගේ ස්වභාවේ තමයි මේකමිනෙහි කරන්න නැහැ එතකොට මේක මෙිනිිහි කරන්නේ නැතිව වනහම වෙන්නේ මේක සන්තතියක් වසයෙන් තමයි හැමවෙලාම අපිට දැනෙන්නේ මේ ශරීලේ රූප සන්තතියක් ඊට පස්සේ හෙමං ඒක සන්තතියක් වසයෙන්ඒ කාර්යක් කරනවා කියලා අපි ගන්නවා ග්‍රහණය කරනවා ඇත්තටම් මේක එක්තරා එක්තරනි මේ ඒකාන්ත වසයෙන් මේකට තමායි බුදුහමේ මෝහය කියලා කියන්නේ එතකොට මේක මෝහය වසයෙන් ගණයක් වසයෙන් සන්තතියක් වසයෙන් අපි ගන්නවා එතකොට ඒ ගණයක් වසයෙන් අරගන ඒ ග එහෙමම තියෙන නිසා ඊට පස්සේ වැරදි සංඥාවක් ඇතිවෙනවා මෙතන සත්පයක් කින්නවා කියලා මෙතන පුද්ගලයක් ඉන්නවා කියලා සංඥාවක් ඇතිවෙන සංඥාව නැතිවෙන්නේ නැහැ මොකද මේක වැරදි විදිහයට ගන්න නිසා හැබැයි මේ ධාතු මනසිකාරය තුළදි කරන්නේ හැමවෙලාට මේ ශරීරය මේ ධාතු ගොඩක් හෙම නැත්තම් මෙතනද මේ විශේෂයෙන් දක්වඩ මේ අපි මෙතෙක් කතා කරපු අති සංකීර්ණ තැනට යන්නේ නෑ මෙතනද මේ අපේ ශරීරයේ පටවි ආපෝ තේජෝවායෝ කියන පරමාර්ථ මහාභූතරූප හතරට විතරත් දාලාඋනත් නැවත නැවත දෙනෙහි කිරීම තුළදී මේ අපේ ශරීරයේ තියෙන ගණ කියන ස්වභාවේ නැතුව ගිහිල්ලා. මේ ශරීරයේ ධාතුවසයෙන් අවබෝධ වෙන්න පටන්ගන්නවා මේක ඉතා ගැමුරු ලෙස කරනවානම්ම ගැමරු විදර්ශනා භාවනාවක් අපි ඉචචර දීර්ගල සාකච්චා කරන්න නෑ මෙතනැදී. එවුුණට සාමාන්‍ය ජීවිතය වනත් මේක නැවත නැවත මෙනෙහි කරද්දි. මේ ගණකීන ස්වරෝපය අපිට නැතුව ගිහිල්ලා මෙතන මම කියලා කෙනෙක් නැහැ මෙතැනි තියෙන්න පරමාර්ථ වූ මේ පටව්‍යාපෝතය ජෝවායෝ කියන. බූතත් හතර විතරයි කියල මේ ආත්ම දුෘෂ්ටිිය මෙතන ආත්මයක් කියල දෙයක් නැහැ මේක පාලනය කරන්නෙක් නැහැ මේක නිකම්ම මාවිසිංකරපු කර්මය නිස ඇතිෙන පරමාරූප කලාපයක් මාගේ හිත නිසා ඇතිවෙන රූප කලාපයක් හෙම නැත්තං ෘතුව නිස ඇතිවෙන රූප කලාපයක් ආහාරය නිස ඇතිවෙන රූප කලාපයන් වසේ මේ අපේ සඥඥාව ඇතිවෙලා මෙතන මේ සත්ව සංඥාව නැති වෙලා යන බව තමයි මේ ධාතුමනසිකාරය විශේෂයක් සඳහන් වෙන්නේ. එහෙම විශේෂයෙන් විශේෂයෙන් කර ගැෙන ගිහාම මේ ධාතු වසේම හැම්වෙලාෑම සියලූම සත්වයන් අවබෝධ වෙන බව සඳහා අවබෝධ වෙන බව තමයි බුද්ධහමය සඳහන් වෙන්නේ. එතකොට මේ ධාතු මනසිකාරය තුළද විශේෂයෙන් මේ අපි මෙච්චර දුරට කතා කරපු පරමාතධර්ම විසි අට ගැනන විසි අට තරන්දුරට නොයා මේ පටවි ආපෝතේජෝවායෝ කියන පරමාර්ථ මහාභූතරූප හතරට පමණක් අඩංගු කරලා මේ අපේ මුළු ශරීරයම කතා කරනවා මේ ධාතු මනසිකාරයේ තුළ තියෙන එක්තරා භාවනාවකදී ඒකේ තමයි මෙතැනද මේ සඳහන් වෙන්නේ විසි ආකාරයක් වු පටවිාතුවක් තියෙනව මොකක්ද මේ පට විධාතුව කෙනක ගන්න පින්වදි මේ පටවිය වැඩී කියන තේරූමිසක් ඒක. පරමාර්ථ පටවිය කියන දේ න මේ පටවිධාතුව වැඩ රූප විශ්සක් තියෙනවා ආපෝධාතුව වැ රූප දොළහක් තියෙනවා ඊට පස්සේ තේජෝධාතුව වැඩි රූප හතරක් තියෙනවාවායෝධාතුව වැඩිරූප හයක් තියෙනවා එතකොට මේ සියලූම දේවල් එකතු කරපු හාම දෙසා ලිසක් එහෙම නත්සන් හතලිස් දෙක් ආකාරයකට මේ සතරධාතු විස්තර වෙනවා අපි පොඩල බලු මේක මේ සතරධාතු හැටියට මොනාදම අපි ගන්න කියලා දැම් මුලද කියන පටවිධාතුව නිසා ඇතිෙන රූප විස්සයි ආපෝධාතු නිසා ඇතිවෙන රූප දොළහයි අපි හැමෝටම මේ සාමාන්‍යෙන් නිතර අහල පුරුදු වචනය අපි දන්නවාම මේ දෙටස්කුණුපේ කියලා බුදුදහමේ සඳහන් වෙන මේ කුණුප කොට තිස් දෙකක් ගැන සඳහන් වෙන භාවනාවත් තියෙනවා ඇතටම මේ දෙතිස්කුණු පේදී මේ විශේෂයෙන් සඳහන් වෙන්නේ මේ පටවී නිසා පටවිය අධික රූප විශ්සක් සහ තේජෝධාතුව අධික රූප දොළහල් ගැන තමයි එතකොට මොකක්ද මේ අජ්්‍යත්ත පටවිධාතු විශ්ස කියලගෙන අජ්ජත්ත අ්ජත්තික කියලා ගැන පින් නති මේ තමා තුළ තියෙනවා කියන ද එක එක සතුන්ග ත සම්බන්ධෙන් තම තමන්ට ශාපේක්ෂව තමයි මේ කතා කරන්නේ අජ්ජත්තික පටවිධාතු විශසත්තියෙන ගැන තමා අභ්‍යන්තරයේ තියෙන පටවිධාතු විස්සක් තියෙන මොකද මේ අජ්ජත්තික පටවිධාතු විස්ස ගෙලග කියන්නේ තමා සන්තක වූ තමා පිළිබඳ වූ කැකුළු භවවෙක්්ද රළු භවෙක්ද මමයයි තන්හාාවෙන් ලංකොට ගන්නා වූ සෙසු සහජාත භූතියන්ට පිහිට වෙන පටවිදාතු ඇකොට මොකක්ද මෙ තිනෙදි තියෙන විශේෂත්්‍යය තමා සම්බන්ධයම තියෙන එක්තර රලු බවක් හෝ එම නැත්තන් එක්තර මුරුදු බව අපේදා කතා කරක් මුරුදු බව කියන්නේ පටවේම අඩු බව තමයි මුරුදු බව කියලා ගැන්න එතකොට ඒ අපි ගන්න මගේ මම කියලා. එතකොට ඒක තමයි මේ හජ්ජත්තික පටවිධාතුව කියලා ගන්නේ ඒ අජ්ජත්තික පටවිධාතු තියෙනවා විසි ආකාරයකට මොකදද මේ දෙතිස්කුලුපේ දැක්වෙන ආකාරේ දැක්වෙන පලවෙනි විස්ස කෙස් ලොම් නිය දත් සම. ඉති පින් ලදී මේ විශේෂ මම මෙතන විස්තර කරන්න උත්සාහ කරන්නේ මොකද මේ භාවනාව පමණක් ඉතාම දීර්ගලෙේ පුහුණු කළ යුතු භාවක් හැටියට තමයි බුද්ධාව සඳහන්න එන්නේ මේ මෙතන තියන මූලාශ්‍ර ග්‍රන්තය රේනුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොතක මේ ලිංකෙකට ගිහම පස්සේ බලන්ඩ පුළුවන් වැඩිදුර විස්තර ඕන්නම් මේ ලිංකකට ගේල්ල කියවල බලඩ. දැම් මේ දෙතිස් කුණුපේ ගැන ඒ භාවනාව කරන්න කොහොමද කියලා මේ මේ මූලාශය ඉතාම දීර්ගලෙස සාකච්ඡා කරලා තියෙනවා ඉතින් පින් අති මේකර කෙතරම් සියුම්ද කියෙනනෙ එක උදාහන්න ැරටම කියන්න දැ මෙතන මේ කවදාවත් හිතුවාද ඇයිත් මේ කෙස් ලොම් නිය දත් සම කියන තැනින් පටන් ගන්න කියලා එතවට මේ කෙස් ලොම් නිය දත් සම කියන එක තමයි පින්න්නති අපිට මුලදම මනුෂ්‍යය මනුෂ්‍ය ශරිීරයක් තුල බලපුහම පේෙන් මේ පහෙන් හැර කිසිම දෙයක් පේනෑ කෙස් පේනවා ලොම් පේනවා නිය පේනවා දට්ටික පේනවා සමපේනවා ඒ මුලදිම පේන ටිකට අපි ඇලිල තියෙනවා වැඩි එක නිසා පටන්ගන්න එතනී ඊට පස්සේ මස් නහර ඇට ඇට මිදුලු වහු ගඩුව යාදිී වශයෙන් තියෙනවා ො මේ මස් කියන්න මොනාද නහර කියන්න මොලාද ඇ්ට කියන්න ඇට මිදුල ක්කු වොඩු කියන්න මොනාද කියන ගෙනන මේවාගේ සාකච්චාවගේල දීර්ග වසය සාකච්චාර මාරුයි මොකද ඒක විශේෂයෙන් භාවනාව සම්බන්ධයමූ වෙනම සාකච්ඡාවක් නිසා ඒග නිසා අප ආරාධන කරනවා මේ මූලාශ්‍රිටිගිල්ල මේ ගැන වැඩිදුර කියවඩ කියලා. මොකද එකඒක වචචනයක් වචචනයක් සම්බන්ධයෙන් වෙනවෙන තිබිය යුතු තැන ඒකේ කටහන්නො කොහොමද ආකාරය මනවාද කියනද ඉතා දීර්ගලෙස පුහුණු කරලා තමයි මේ භාවනාවක් කරන්න කියලා තියෙන්නේ යඒ කරද්දි තමයි මේ භාවනාවල නියම ආනිසංස ලබෙන බව බුද්ධහම සඳහන් වෙන්නේ ඒවගේම තමයි මේ මේ වච්චනවල විශේෂ තේරුන්තියන දැම් උදාහනයක් පින්වත් හැටියට පින්නති මේ මෙතන මේ නහර කියලා ග කියන්නේ මේ අපි කියන නහර නෙමේ ද අපි කතා කරනන්නේ ලේ ගමන් කර නහර කියලා මේ නහර ගෙන මෙද නැති සඳහන් එන්න මේ නහර කියලා ගැන්න මේ අපේ මස් ගොබ අර අපේ ඇටේ ඇට එෙමන තං ඇටේට සම්බන්ධ වෙලා තියෙන මස් වලට වඩත් තද එක්තරා සුදු පහැති සටහනක් තියෙන දෙයක් තිේවා ඒකට තමයි නහර කියලා කියන්න එතකොට ඇට ඇට මිදුරෝයාදි වසෙන් ඉතා දීර්ග ලෙස මේ විස්තර තියෙනවා ඊළඟට හදවත අක්මාව දළඹුව ඇලදිව පපු මස අත්වුණු අතුළු බහන් ආහාර මල්ල මොලේ මෙධකාර මෙආකාරයට ආකාර විශ්සත් තියෙනවා. ඒ ආකාරයක් වේද ඊට අමතරව ඉතින් පින් ඇති මෙතන දැක්කෙන විශආකාරයට අමතරව තාවත් වූ පට ආකාරේ ශරීරේ තියනවා ඉති මේවා දීර්ගවසෙන් සරලව කියනවා නම් සම්පිින්්ඩ නේගර කියනවා නම් පටවිආකාර විශ්සක් තියෙනවා. ඊළඟට සඳහන් වෙන්නේ අජ්ජත්තික ආපෝධාතු මොකද අජත්තික ආපෝධාතුව ගැන අපේ ශරීරය අභ්‍යන්තරේ තියෙන ආපෝධාතුව අධික ආපෝධාතුව අධික ස්ථාන දොළහක් ගැෙන තමයි මෙත නිති සඳහන් කරන්නේ මොකදද අජාත්තික ආපෝධාතුව ගැන්නේ අර කලින් සඳහන් කර වගේම අපි ලෝබේන් ඇලිල ගැලිලා අපේ ශරීරය තුළ ප්‍රකින මේ ආපෝධාතු ස්වභාවය තමයි ඒ අපි හැමෝටම තියෙනඒ මන්ගේ මමය කියන අල්ලා ගැනීමකින් තමයි මේ ආපෝජාතව තියෙන්න මොකක්ද මේක පිත සෙම සැරව ලය දහඩිය මේද තෙල කඳුලු ගරුණු තෙල කෙල සොට්ටු සඳමිදුලු මුත්‍රා ආදී වසයෙන් ආකාර දොළහක් තියෙනවා තීට අමතරව වෙනත් ඔ ආකාරයට ආපෝධාතු වසයෙන් තියෙන එක රූපස්වභාවයන් අප ශරීරයේ තුළ තියෙනවා එතකොට මේ වෙනවිට මේ පටවිධාතුවයි ආපෝධාතුව ඇයට තියෙන දොළහයි තමයි මේද තිස්කුණු පේට අදාළ වෙන්නේ මේ ගැනත් විස්තර අර කලින් සඳහන්කලපු මුූලා ශ්‍රේතුනින්ම වැඩිදුර කියවල වැඩිදුරා්‍යයනයක් ලබන්න කෙන අප ආරාධනා කරනවා ඊගාවට සඳහන් වෙන්නේ තේජෝධාතුව දැන් සහර විට අර කලින් සඳහකර පු තිස්් දෙක ගැන ගොඩක් අහලතිබුණත් මේ පින්නතුන් මේ තේජෝධාතු හරගැන ඉතර සහල නැතුව ඇති මොකද්ද මේ තේජෝධාතුව කියලා ගැන්නේ තමා සතුූද තමා පිළිබඳවද නොයෙක් ප්‍රකාර තේජෝධාතුව ධාතුවේ තියෙනවා උණුසුන් සුභාගඒ ඒ ආකාර හතර මොකක්ද කියනවනම් පින්නත් මේ අපේ තියෙන තේජෝධාතුවය කරන දේවල් අනුව ඒ තේජෝධාතු ආකාර හතර කඩ බෙදල දයෙනවා වෙනිියක තමයි සන්තාපන තේදෝජාතුව මොකද මේ සන්තාපන තයජෝජාතව කියලා ගැන්නේ කිපී කල මේ ශරීරයේ තැවීම ඇති කරන උණුසුන් සුභාවයි ඒඇට පින් අතිද අපිට උන ගැනන හම අපිට උුණ නිසා ඇතිවෙන සම්කිසි අපහසුතාවයක් තියෙනවන ඒක ඇති කරන්න මේ සන්තාපන තේජෝධාතව කියන දෙයින් තමයි එතකොට මේක තමයි කිපී කල මේ ශරීරයේ තැවීම් ඇතිකරවන උණුසුම් සුභාවය කියල කියන්නේ දෙවනිියකත් තියෙනවා ජීරණ තේදෝධාතතුව කිය ජීරණ තේදෝජාතතුව කියන්නම කද මේ අපේ ගන්න ආහාර උදරේ තුලදි ජීර්ණය කරන්න මේ ජීරණ තේජෝධාතුව කියන වත් තේජෝධාතුවින් එතකොට මේ ජීරණ තේදෝධාතුව තියන එමනැත්තන් ඒ තේ ෝධාතුව අජික්ක රූප කලාප තියෙන උදරේ තුලදි තමයි මේ ආහාර දිලවීමට ඇති කරවන් ස මාවෙන් පිද මෙදර මේ වචනය පොඩ්ඩ ගරදුන ලොක වැරදිීමක් වුණා මේ ජීරණ තේදෝධාතු කියල ගැන්න මේ ආහාරය ගැන මේ ආහාරයම පාකාගනය එහැමැත පාචිකාගනය කියන එක ජීරණ තේදෝදාතුව කියල ගැන්නේ මේ දිරවීමට පමුණෝන අපේ ශරීරය මේ වයස බවට පමුණු වන්න මේ ජීරණ තේදෝධාතුව මගේ මොකක්දකෙන් කරන්නේ ඉන්ද්‍රීිය විකළ බවට පමුණෝනවා බලය පිරිහනවා ඇඟ රැලි වැටෙනවා ඇඟ නමෙනවා හිසකෙස් පැහෙනවා. ඇස්පේන් නැතුව යනවා කං නොවැැසියනවා ඔයාද වසේ මේ අපි වයසට පත් කරවන හමනතම් අප ජීරණය කරන අප ජරාවට පත් කරන තජෝධාත්තුව තමයි මේ ීරණ තයජෝධාතුව කියලා කියන්නේ. ඉතිං ඒ ඒකත් මේ තේජෝධාතුයම තමයි සිද්වෙන්නේ අපි අ කලින් සඳවස්සර සඳහන්කරවර ආප මිශ්‍රණයක් කර තාක්ච්‍යය කර දාපුහාම මුලද මුල ද ආප මිශ්ෂණය තාම ලස්සන සුද ආපයක් වෙලා ඉට පස්සේ තවදුරටත් ඒක තේ චෝධාතෝට ඇති කරපුහ මේ අපේ සුදභව නැතුවකින් ඒක ලස්සන සුරෝබේ නැතුව ල්ලා කළු බවට පත්වෙනවාගේ මේ අපේ ශරීරයත් ඉතාම දීර්ඝ කාලයක් මේ ජීරන්තය ජෝධාතව තුළද තිබීම නිසා වෙන්නේ මේ ඉතාම ලපටි ලදොරුවා ලොකු වෙලා ඊට පසෙ ක්‍රීඩා දසකේ ඇැවිල්ලව ආකාදවාසයෙන් එක සස්භාමෙන් ලොක් වෙලා ඉට පස තරුණ පුද්ගලෙක් වෙලා ඉටස මැති බයිස පුද්ගලෙක් වෙලා ඉන් පසු ටිකටික මහළු බවට පත් වෙල අවසානයේදී සයින දසගේටිකිල ආකාදවාසයෙන්මිය යෑම දක්වා මේ අපේ කය ජීරණය කරන්නේ මේ ජීරණ තේදෝජාතව කියන තේදෝධාතයෙන් තමයි කියනද අවකෝත කරගන්න ඕන ඊනඟක මේ දහන තේජෝධාතුව කියලා කියනවා මේ දහන තයජෝධාතුව කියන එක මෙතන සඳහන් වෙන්නේ යමකින් දාහයට පැමිණ දැවමි දැවමියයි හඬමින් සියක් පරක් උුකොට සිල්දියෙහි බාගත් ගිතෙල් හෙල සඳන් ආලේපය හා තැල්වැට පවන් කැමති කරවන උණුසුම් ස්වභාවය මේක යන පිින් හදිී දැන් අප අ ගොඩාක් ධඩියදාකු හා මෙහෙම ගොඩා ක්‍රශ්නයක් ඇඟට දැනෙනවන්නේ එතකොට ඒවෙලාවට අපිට ඉතාමත් අපහසුවක් නැල් අපි මේ තල් වැට පවන්න ඒ ඇන්න මේ අපි ගනමේ අවානක් වගේයක් කරගෙන ඇගට හුලන් ගහ ගන්න හමට ෑන්්ෙ එකක් ළඟ ටයන හම නැතන් ඉස්රකාලති බිලිදේෙනවා ගිතෙල් හෙල සඳුන් ඒගැන්නේ ගිතෙල් මේවකරපු සඳුන් ඇගේ ආලේප කරලා මේ ඇඟ සිල් කරවවා මේ වගේ ඒ වගේ ආකාරයට දැනෙන පහස්ථාවේ දැනන්න මේ දහන තේජෝධාතව කියෙන සරීරය ඇතිවෙන තයජෝධාතයෙන් තමයි මේ බුදු ධම සඳහන් වෙනවා ඊළඟ තවත් තේ ජෝධාතුවත් තියවා පාකාග්නය කියන ධාතු මේක තමයිර අපිට පරදිල කලින් සඳහන් කරම මේ පාකාග්නයමතම් පාච්ච කාග්නිය කියනද අපි මේ කියන බඩගින්න කියනද මේ බඩගින් නැති වෙන්නෙ මේ තය ජෝධාතුවක් නිසාමයි මේ බඩගින්න ඒ ඒතඒ ජෝධාතුව මින් තමයි මේ අනුභව කලන කාධ්‍යබෝජාදී ඒ ගැනම ආහාර ආදිය මනාසේ පැස මේ රස්ස මස් මේද නහර ඇට ඇටමිදුලු සුක්‍ර යන සප්්‍ර ධාතුන්ගේ වසය වෙනස් කරන උුසුන් සුභාව තකොට අපි කන ආහාරම තමයි මේ ආකාරයට සප්්‍ර ධාතුන් වසය වෙනස් වෙන්නේ එක කරන්න මේ පාකාය කියන මේ තීජෝධාතෙන් තමයි එතකොට මේ ආහාරය පැසනු කල පලවමෙන් රසේද ඉන් වසධාතුවද ඉන් පසුවල් ලේද ඉන් පසු ලේධාතුදාදී වසයෙන් සියල ධාත උපදනවා කියලා මේ බුද්ධහමේ සඳහන් වෙනවා මේ ඇත්තර මේ පාකාග්නය මගේ ආහාර දිරවන දේත් බුද්ධහමේ ඉතාාවත් රසවත් ලෙ සඳහන් වෙනවා ජීවිත නවක කලාපවලින් කොහොම දේක වෙන්න කියලා ඒගෙනත් තවදුරට තිදිරේදී අපි අවස්ථාවක් ලැබුණොත් සාකච්ඡා කරන්න බලාපොත්තයමු එකට පින් ති මේක අවසාන වසයෙන් මේ සඳහන් කරපු මේ සන්තාපන ජීරණ දහන කියන පළවෙනි ධාතුන් හතර කර්ම චිත්තරතු ආහාර කියන හතරින් මහටගන්නවා අපි දන්වා කර්මය නිසත් උනහැ වන ඒවාදිී වසෙන් ඒක ඒ සඳහන් වෙන්නේ එතකොට මේ ජීරණය කියන එකත් එයාදි වසය දහනය කියන එක මේ හේතු හත්තර නිසාම ැතියනව අප පින් වට උදාහරණයක් හැටියට මේ ජීරණය කියනගේ ගැන ඇඟ වයසටයාම කියන එක අපි ගන්න ආහාරණ වෙනස්වන අපි දන්න ඉතා හොඳ හාරගෙනින් වනන් ඒ මිනිස්සුන්ගේ ජීවිත කාලේ ඉතාම දීර්ගයිඩ උදාහරණයක් වසේ මේයා කාලේ අපි හොඳන්වදන්න අප සම්වා සම්බුදුරජාණන් වහන්සේ ඒ තියෙන පුුණකර්ම පුුණන්න බලේ කොත්තර දිග නු න් වහන්සේ කර්මය නිසා තියෙන ශතතිය උන්වහන්සේට කල්පයක් ජීවත් කරවීමට තර අසං්‍යයක් ජීවත් කිරවීමට තර මහාපුුණ්‍ය කර්මයක් තිබුණ උන්වහන්සේටරුතුව සහ ආහාරයම කියන ප්‍රත්්‍ය දෙක නොලැබෙන නිසා එතකොට මේ වගේ කාලෙකී තිබදෙන සම්මාසම්බුදුරජාණන් වහන්සේ නමක් වුණ එතරන් දී කාලයක් ඒ තමන් වහන්සේගේ කයි පවත්තන්න බැරුව යනවා මොකද මේ රුත්තුවා හාරය කියනදේ ඒ සඳහාවස්ථාවක් ලබාදන්නේ නතිනි සබකුද හැමදයක්ම ේතුනිස ඇතිවෙන දේවල් ඉදි ආකාරයට ඒදේ තේරුම් ගණඩ ඒට අමතරව මේ පාචකාක්නේ හමන ඇතම් බඩිගින්න කියනදේ කර්මය මහට ගන්න බවතමයි සඳහන් වෙන්නේ ඒකට ඒකාන්ත හේතු කර්මය කියල තමයි බුද්ධමේ සඳහන්වෙන්න ඊට පස්සේ සඳහන්ක නොන මේ අවසාන වසයෙන් ධාතුමන සිකාරයේ දැක්වෙන වායෝ නිසා ඇතිවෙන ධාතු හයක් සඳහන්න වා මොකක්ද මේ අධ්ජත්තික වායෝධාතුව කියලා කියන්නේ එතොකොටත් අපි මේ අපේ ඇඟ ඇතුලි තියෙන වායෝධාතුවත් මගේ මමය කියලා බැඳීමක් ඇතිකරගෙන ඉන්නවා එතකොට මේ ඒආකාරයෙන් බැඳීමක් ඇතිකරගෙන ඉන්න වායෝධාතුවේ ඇතුළෙතවූ සෙලවීම් වසයෙන් හෝ වේගෙන් ගමන්කිරම් වසයෙන් හෝ පවත්වෙන පිපෙන ස්වභාවේ තමයි මේ වායෝධාතු කියලා ගැන්න මේක මංහිතනත් ේරෙන ඇති මේ කිය්ද මේ සෙලවීම් වසයෙන් හෝ වේගෙන් ගමන් කිරීම් වසයෙන් කියල මෙතන මේ කිය කියන්නේ මෙතර මේ වේගෙන් ගමන් කිරීම් වසයෙන් කියලා ගැන්න මේ කායවිින් ඥප්තිය කෙන එක තොට කායවින් යපතේ තුළ ඇත්තටම ඇතිවන්නේවායෝධාතුවා ඒ අධි වසයෙන් ඇතිවෙන අධ්ජත්තික වායෝධාතු වර්ග හයක් තියවා ඒ වායෝධාතු වර්ග හය මොකද පින්වන්නේ පළවෙනි වායෝධාතුව තමයි උද්දංගමවාතා එකඇනි ශරීරයේ උඩාතට එන වාදය ඒක මොකක්ද කියනව නන් දැන් එක්ක වැටෙද්ද එමන තන් ෑනුම් ඇරීමේදන තම් වමනයක් වීමේදී ආද වසේ ඇගේ උඩ පැත්තට එන වායෝතාමය තමයි උද්දංගම වාතා කළගන්නේ ඒවගේම අදෝගමවාතා කිය ශරීවේ පහළ පැත්තට යන වාත තියෙනවා මළමුත්‍ර ආද පිට කිරීමේදී ඇතිවෙන අදෝගමවාත කියල තවත්වාාත කොට්ටාසයක් තියෙනවා. ඊට අමතරව කුච්චි සයාවාතා කියලා තියෙනවා බඩවල්වල තියෙන පවන්ති බඩවැල්වනිින් පිටත පවති නවාද ගගේ අපප හමුුදර දන්න දැන් කුඩා ඩවල වගේ ගත්තාහම ඒකේ පිටත නිගන් අර දරණග හිළි දරනග හෙළවගේ තියෙන අතර තියෙනවා වාර්තයක් ඒකට කියනවා කුච්චිසියවාතා කියලා බඩබැල්ලලින් පිටති තියෙනවාදය ඒවගේම තියන පින් නන්ද බඩවල් ඇතුළෙත් තායිත්වාත තියෙනවා ඒකට කියනවා කොට්ාසයවාතා කියන අතුනු බහන් ඇතුළත පවත්නාවාතය ඒ එයාකාරද එතකොට මේ උද්දංගමවාතා අදෝගමවාතා කුච්චිසයවාතා ස කොට්ාසයවාතා කියන මේ සියලෝම පතන සඳහන් කරන සියලූම මූලිංකී සතර කර්මාදී තතු සමස්තානිකය එතකොට මේ වාතකොට හතර අපි අර කියපු කර්මය චිත්තය පෘත්තුව ආහාරය කියන ඕනම හකින් මේ වායකොට හතරම ඇද හැදන්න පුළුවන් කෙලතමයි කියන්නේ ඊට අමතරව තවත් තියෙනවා ශරිරය තුළ තියෙන වායකොටස් දෙකක් අංග මංගා අනුසාරී වාතය කියලාගයන්නේ මේ දමන අනුසාරයෙන් සකළශරරේ අංග ප්‍රත්‍යන් අනුසාරය පැතිරී අත්පයි දෙෙක්කිරීම මක්කිරීම ආදිය කරවදද ඇතිවෙන ඇති වෙන වාතය තයි ඒකැන් පින්න්නදි අපිහැ ෝම දන්නවා අප කලින් කතා කරපු කයිවි අපපතය මගින් ඇති කරන වාය වගින් තමයි අපි මේ ශරීරය සම්පූර්ණය සියදුවම ඉරියව් පවත්වන්නේ ඉඳගන්නවා දිගායරෙනවා ඉදිිය බලන්නට බලනවා නැකිට නවා ඒසනුම දෙවල් ඇතිකරන්න මේ වාතය මින් ඒ අංග මංගේ ශරිරයේ තුළ ඇති ඒ සියලුම වාතයට කියනවා අංගමංගානු සාරිී වාතය කියලා ඊට අමතරව මේ අස්ස අස්සා අසෝ පස්වාසෝ මෙමල ආශ්වාස පාස්වාත කියන වාතය සඳහන් වෙනවා මේ තවත් අපි ශරීරයේ තුළ තියෙනවා වායෝධාතු දෙකක් හැටියට එතකොට මෙත නිති සඳහන් වෙනවා විශේෂය මේ වායෝධාතු දෙක ඇතිවෙන්නේ හැමවෙලාද චිත්තෙන් විතරයි කියලා එතොට පින් අදදි මෙතන මේ ආශවාස ප්‍රශ්වාස කියනක පොඩ්ඩක් කතා කරඇද සමහර පිට ප්‍රශ්නයක්ක් ඇවෙෙන්න්න පුලන් කොහොමද මේ අපි හොඳනො දන්නවාන පශවා ආශවාසවාතය පිට කියයල තම ඇතුළට යන්නේ තකො ඒ එක චිත්තේ නිස ඇති වුණ නෙමේ නේද කියලා එතනති මේ පැහැදිලීම බුද්ධම කියලතිය නොම ආශවාස ප්‍රශ්වාසයට අනිවාර්යම පිටට තියෙන වාතයත් අඩංගු වෙනවා ඒ වුනාට ඒක ශරීරය ඇතුල ති තමයි විශේෂෙන්ආශවාස ප්‍රාශ්වාස වාතය නිපද වෙන්නේ ඒක නිසා දැන කියන දෙේට එක්ක මේ ආශ්වාස ප්‍රශ්වාතවාතය චිත්ත සමුාන හැටියට විශේෂයෙන් සඳහන් වෙන බව මේ විසුද්ධිමාර්ගයවැනි පොත්තර සඳහන් වෙනවා මේක මේ සඳහන්කරලා තියෙන ලිංක එකම එකක මුල්ලදම සඳන්කරල ති විුද්ධිමාර්ගය ලිං එකක් එක තුළ ගැ වැඩි විස්තර තියෙනවා ගන පොඩ්ඩක් විශේෂෙන් කියවලා අවබෝධ කරගන්න කියලා අපි ආරධන කරම එතනද ගැ ශේෂෙන් විස්තර කරලා තියවා ඒකට හැමක කියන්න කියලා ඒක තරකලින් කතාගරවගේ පර්යායක් වසෙන් විස්තරකිරම් විශේෂයක් වසයෙන් තමයි ඒක සඳහන් කරන්නේ ඒ සුපිලද මේ තවත් මේක දැන් අපි මේ ධාතුමන සිකාරය කරන එක කාර ඇත්තම බලේ මොකක්ද මේ අපේ ශරීරයේ තියන මේ කොටස් හතුලිස් දෙක මේ පටවී ආපෝ තේජෝ වායෝ කියන එක ධර්මතා ඇතුරක දාලා අතරට දාලා ඒ ගැන විශේෂයෙන් විදර්ශනා කරන ක්‍රමයක් තමයි පින් ල මෙත සඳහන්වෙන්නේ ඉරින් දැ මෙතන තවත් සඳහන් වෙනම් ධාතුමන සිකාරය විශේෂයෙන්ම තීක්ෂණ ප්‍රඥාවන්තයන්ට සහ මධ්‍යම ප්‍රඥාවන්තයන්ට සුදුසී කියල සඳහන් වෙනවා එතකට තීක්ෂණ ප්‍රඥාවන්තයන්ට ඕනේ නැහැල්ලු මේ කෙලි මේක මේ මේ කොට සතලිස් දෙකට දාල වෙන වෙනම කිරීම ෝමනාවක් නෑ වුන්ට ඔවුන්ට පුළුවන් විදර්ශනා භාවාව තුළදෙම රූපකොටස් බලන්න නැතුව කෙළෙීම පටව්‍යාපෝතය ජොවායෝ කියනදේම විදර්ශනාවට ලක් කළමින් ඒක ඔබෝධ කරකණන්නඩ බළුවන් බව සඳහන් වෙනවා එවුණට මධ්‍යම් ප්‍රමාණයේ ප්‍රඥාවන්තයන් මෙයා කාරයට මේ රූපකොට සතලිස් දෙක තුළින් හිමින් රූප තුළතියන පටව්‍යාපෝතය ජොවාය අවබෝධ කරමින් ඒ මනාකොට දක්නමින් විදර්ශනාවට යොමු වෙලා ඒ ආකාරයට නිර්වාණය දක්වා ගමන යනාආකාරය සමයිම සඳහන් වෙන්නේ ඇත්තර මන්ද ප්‍රා්ඥාන්ටත් මේ ධාතුමනසේ කාරයේ තවත් වෙනම විස්තරාආකාරයකට පොතපතය සඳහන් වෙනවා ඉතින් පින් නද්දි මේවාද මේවා මෙ ඇත්තර මේ අභිධර්මය පිටත වන්නම දාවන ක්‍රම හැටියට අති දීර්ගලෙස සාකච්ඡා කරන්නඩ ඕන ඉතිං ඒ වගේ සාකච්ඡාවක් මේ වගේ පාඩමක් තුළදි කතරන්න බෑ මොකොදේක වෙනම විශේෂෙන් සඳහන් කරලා වෙනම අති දීර්ගලෙස දවස් කරන අරගෙන කතා කළයුතු මාක්ෘකාවක් නිසා එවුණට අපි විශේෂෙන් බලාපොරොත්තු වයෙන මේ අපි කතාකර පුරූප කලාප ගැනතියෙන අවබෝධය හොඳටම ප්‍රමාණවත් වයෙනවා ඒ වගේ ස්ව අධ්‍යයනයක් මෙති නිනම් ඉදිරයට තමතමා විසින් කරගෙන ෑම සම්බන්ධ ඉදිම්බිද මේ අවසාන වසිෙන් තව පොඩ්ඩක් මේකත් මේ ඉතාම වැදගත් කාරණයක් නිසා එක හරි අත්භූත සිද්ධයක් මේ බුදහම අත්්භූතයි කියන කාරණ ගොඩක් අහලා තියෙනවා අත්භූතය ගැන ඉට කලින් නොවැසූ දෙයක් ඉතින් මේකත් මේ අ්භූත දෙයක් නිසා සේම හිත ගන්නා ඉතාමත් ගුප්ත දෙයක් නිසා මේ ගැනත් කොඩ්ඩක් සඳහන් කරන්න හිතුවා මේ ධාතුමන සිකාරයම තවයි එක තැනකද තියෙන අපන්නත් මෙම මූලාශය තියන්නේ මේ මූලාශය තවදුරට පස පුළුවන්ල කියවඩ මේ ශරීරයේ සුනු වසය දකින්න කියෙන මේ සුන වසයෙන් කියන්න මොකක්ද කියනදේ මේ පහළ කියදි තේරෙයි දැම්පෙන්න්නත් මේ සුනු වශයෙන් දක්කිනවා කියලා කියන්නේ ආරෝහ පරිනා හා මධ්‍යව ප්‍රමාණය ශරීරයක් තියෙන පුරුෂයක් ඉන්නවා කලෙහි න්න ඒගැන හොට වැටුණු පුරුෂයක් ඉන්නවා ඒ පුරුෂයා තුළ තියෙන සියලූම පටවිධාතුව තොල් පින් ති මෙ හොඳටම තේරුම් ගන්න මේ පටවිධාතුව කියන්න මෙතන දෙක න්න පරමාර්ථ පට විය. එමනතුව මේ අප අර කලින් කතා කරමු පටවිධාතුව අධික රූප කලාප නෙමේ මෙතනති කතා කරන්නේ පරමාර්ථ පටවිය මේ පරමාර්ථ පටවිය ගත්තොත් පින්ව මේ පරමාර්ථ පටවිය දාණ්ඩ පුළුහන්ලු ද්‍රෝණයකට එතකොට මේ ද්‍රෝණය කියලා කියන්නේ ඉස්සරකාලේ තිබුණු මිනුම් ක්‍රමයක් එතකොට මේ පරමාර්ථ පටවිය දැ මෙතන කියවගෙන නම් සුනුුවසයෙන් ආරෝහ පරිනාහ විසින් මධ්‍ය ප්‍රමාණ වූ ශරීරයක ඇ දැන්තන මේ සුනු වසයෙන් බලනවා කියලා කියන්නේ ශරීරයේ සුනු වසයෙන් බලද්දී ආරෝහ පරිනා හා මධ්්‍ය ප්‍රමාණ වූ ශරීරයක ලැබෙන සුනු විසුණු වී පරමානු බවට ගිය පටවිධාතුව ද්‍රෝණයක් පමණෙව දැම් මෙතන මේ සුනු විසුණු වෙලා කියන පරමාරතත් එක්ක දකිනවා කියනක තමයි මෙත සුනු වසයෙන් දකිනවා කියලා ගැන්නේ සුනු විසුණු ව පරමාණු බවට පත් වෙලා කියලා කියන පින්වේ මෙතන මේ පරමාණු ගැනේ විද්‍යාව කියන පරාමාණුනන් නෙම පරමානුව කියන්නේ ද්‍රෝණයක් කියන්නේ මොකක්දද කියන එක මෙන්න මෙතැනදී පුඩි සඳහනක් කරා මොකදද මේ පරමානුව කියලා ගැන බුදු දහමය කියන පරමාණුව කියලා ගැන අගලෙන් අටෙෙන් එක අපි දන්න මේ අඩියක් දෙක රූලක රූලක තියනවා අංගල් දොළහක් ඒ අංගලෙන් අටෙෙන් එක යවයක් කියලා කියනවා ඒ යවේෙන් අටෙෙන් එක ඌකාවෙ කියෙන් මිඳුම ඒ ඌකාවෙන් අටෙන් එකක් ලික්කාවෙක් කියනමිඳුම ඒ ලික්කාවෙන් අටෙෙන් එකක් රත රේනුවක් කියන එක ඒ රතරේනුවෙන් අටෙන් එකක් තජ්ජාරියායකි කියන එක ඒ තජ්ජරායෙන් අටෙන් එකක් අනුවක් කියන එක අනුවකින් අටෙන් එකක් පරමාණුවක් කියනගෙ තකොට මේ තනෙ දැනගන්න මේක මේ අගල අටකට බෙදලා නැවතත් අටකට බෙදලා ඒක ආයමත් අටකට බෙදලා ඒක නැවතත් වරක් අටකට බෙදලා ඊට පස්සේ ඒක නැවතත් වරක් අටකට බෙදලා ඊට පස් ඒ එක නවතත් වරක් අටකට බෙදලා නැවතත් වරක් අටකට බෙල මෙ ආදි වසින් ඉතාමත් ඉතාමත් කුඩා මිනුම් ක්‍රමයක් ඉතාමත් කුඩා දෙයක්තමයි මගත මංගන පවිතිනම් අට අටේ හත්වෙනි බලය අටේ හත්වනි බලයෙන් බෙදලයිෙන අටේ රීන හතත් කියන එක ඉතාමත් කුඩා ප්‍රමාණයක් මේක අගලකින් ප්‍රමාණයක් තමයි ඒ ඒ දිගක් තමයි මේ පරමාණුවක් කියන දිගේ තකොට චර කුඩාවකට කඩුවොත් ඒක මසසට පේන හැට පේනෑ එක පේන්නේ දිවැසට විතරයි එතකොට මේ විදිහට ගන්න මේකට තමයි මේ පරමාණුවක් කියල ගැෙන එතකොට ඒ වගේ පොඩියට ගත්තොත් ඒ වගෙන් කියන ඒ පටවිධාතුව දාණ්ඩ පුළුවල්ලු ද්‍රෝණයකට ඒගැන අපි මේ ශරීරයක තියන සියලූම පටවිධාතුව ද්‍රෝණයකට දාණ්ඩපුලොමොකද ද්‍රෝණයක් කියලා ගැන්නේ ප්‍රකෘතිති පුරුසයකුගේ මිටි සත සතරෙක් එක් පතක්ක ගැන අපිමි මිටි මිටකට ගන්න එක ඒවගේ හතරකට කියනව පතෙක් කියලා ඒ වගේ පත සතරක් නැලියගේ වගේ ඒ වගේ ව හතරකට කියනව නැලියක් කියලා ඒකන්නේ හතරවක් කතර දාසයයි දට නැලියක තියෙනවා මේ මිටි දාසයක් ඒ වගේ නැලි දාසයක් එතකොට දාසේ වැඩි කිරීම දාසයක් ද්‍රෝණයක්ක් කියලා ගෙන එතකොට මේ ද්‍රෝණියකට දාණ්ඩ පුළුවන්ලු මේ ප්‍රකෘති පුරුෂයකුගේ පටවිධාතු පරමාර්ථ පටවිධාතුව එතකොට මේ අපි අහලතියවා අපේ බුදුරජාණන් වහන්සේගේ රුවන්වැලි සෑයේ ඇනි දැන් කරලා තියෙන ධාතු ද්‍රෝණයක් පමණු ධත හැටියට තමයි සඳන් මටමතක හැටියට එතකොට ඒ ද්‍රෝණිය මේ ද්‍රෝණිය මෙතන දැක්වෙන ද්‍රෝණිය හැටියට අපිට හිතන්න පුළුවන් ඉේ කෙසේ වෙතත් මේ ද්‍රෝණයක් කියයන්නේ එෙම ලොකූ ප්‍රමාණයන්නේ මේ එතොකොට අපේ මේ අත මිටි මොලෝ ලගත්වො දසකුණ කිරීම දාසයක් කියන ප්‍රමාණයක් තමයි මෙතන මේ ද්‍රෝණයක් කියලා සඳහන් වෙන්නේ තකොට ඒ ද්‍රෝණියකට මේ ආරෝහ පරිනාහා මධ්‍යම ප්‍රවාණය ශරිීරයක් තියෙන පුරුෂයගේ සියල්ලූම පටවිධාතු දාණ්ඩ පුළුවන් එතකොට එයින් අඩක් පමණ ආපෝධාතුව ඒ නොවිසිරී සිටින්නක්ෂේ හාර් පසි බැඳ පිඩු කකොට ගන්නා අලන්දේ තකොට පින්නැව එක දැම්ම හිතිං හිතන්ඩ දැම් මේ ද්‍රෝණයක් කියන පටවිධාතුව කළ හිතනවන අපිහිතුවුවෝ දැම් මේ පටවිධාතුව කෙල ගන්නේ පිටි කියලා ඒ පිටිවලට දානවා ඒ ද්‍රෝණයෙන් භාගක වතුර ආපෝධාතුව ඒකාන්ත වසින් ගන්න ප මේ උදාහරණයක් කියන්නේ ආපෝධාතුව කියල ගැන අප අර කතෙන් කතා කරපු ආපෝධාතුව ඒකෙන් බාගය එතකොට පටවිය එකක් නං පටමීෙන් භාග්‍යයි තියෙන්නේ ආපෝධාතු එතකොට මේක තාමත් තාම කුඩයි මේ ද්‍රෝණය ද්‍රෝණි දෙකක්වත් නෑ එතකොට ඊට පස්ස පින්නත්ති මෙතැනද මේ විශේෂෙන් සඳහන් කරවා එතකොට මේ පටවිධාතුව හාත් පස බැඳලගන්නවා මේ ආපෝධාතුව මගේ ආපෝධාතුවෙන් තෙත්වීම හෝ වැගරවීම හෝ නොය නසේ තේජෝධාතුවෙන් රක්නාව එතකොට මේ ආපෝධාතුව වැටුණා කියලා මේක මේ නිකං දියවෙලා යන්නේ නෑ වැගිරිලා යන්නේ නෑ මොකද තේජෝධාතුව මගින් මේක රකිී නවා එතකොට තාමත් මේ ද්‍රෝණි දෙකක්වත් ලොකු නැති මේ පටවිධාතුවට ආපෝධාතුව එකතු වෙලා ඒක තේජෝධාතුවෙන් රකින කතාවක් ගැන තමයි කතාවෙන්නේ න් පසු තමයි පි ලදන්නේගේ ඊළඟ කාරණය තියෙන්නේ එ සංගාතවාතෙන් අතිශයෙන් පුරුවණ ලද්දේවේ තොකොට මේ තරම් පොඩි දෙයක් මේ මිනිසෙක් තරම් ලොකු වෙන්න කොහොමද ඒ තුළ තියෙන වායෝධාතුයෙන් පුරවනවා කොහොමද අතිශයෙන් පුරවනවා. මෙසේ සියුම් වූ රජස්සූ පටවිධාතුව නොවිසිරණසේ නොහි දෙනසේ හාත් පසින් බැඳීමය පැසීමය සැලීමේ යන කුත්තය ඇති ආපෝතේදෝ වායෝධතුෙන් උපකාරය ලැබී සනේහෙන් තෙමන ලද තේජසි මුහුකුරවන ලද වාතයෙන් හම්මන ලද පිට සුන්නක්සේ පිඩුුවී ගණවී ස්ත්‍රීපුරුස ලිංගාදීන් විසින් නන්නවුරෙන් ගතය බව පැමිණේ තකොට මේ ආකාරයට තමයි පිවත්න්නේ මේ පරමාර්ක ධර්මවලෙන් පටවිගෙන ධාතුවෙන් සහ පටවිධාතුවෙන් ඒ තද්ද බව ලැබිලා ආපෝධාතුවෙන් එක එකට ඇලිලා තේජෝධාතුවෙන් රැකල ඊට පස්ස මේක වාතයෙන් පිම්බිලා ඊට පස්සේ එක ආකාරයට විකාර සවබේරූපයට පැමිණිලා තමයි මේ ස්ත්‍රී පුරුෂාදී වසයෙන් අපිට මේ දකින්න තියෙන මිනිස් ශරීර දකින්න ලැබෙන්නේ මේවයිතින් ඉතා කුඩා මහත්දිගකොට ස්තිර තද යනාධවාසයෙන් එක ආකාරයට අපේ ශරීරයේ එක එක තැන් දක්නට ලැබෙනවා ඉතිම් පින්වද්දි සුනු වසයෙන් දකින ආකාරයේදිම තියෙනවා මෙහි ව කලි දිියාරු බවට ගියා වූ ආපෝධාතුවද එතකොට මේ ආපෝධාතුව අපි දන්නවා එක දිියාරු ගතයක් තියෙන්නේ පටවිධාතුවද ධාතුවද පටවිධාතු සුනු හාත්පසින් එක්කොට බැඳ තියෙනවා එතකොට මේ පටවිධාතුව බැඳල තියන්නේ මේ ආපෝධාතුව මගේ එතකොට තේජසිං රැකෙනවා වාතයෙන්ෆිම් වෙනවා ඇතුළතින් පිටත හෝ පිටතිං ඇතුළ හෝ යා නොදී පවත්වනවායි ගැනද අපි අපි දා කතාය පසුගේ සාකච්ඡාවේද කතා කර යා බෝලයක් කරගෙන ඇතුළට ඇදදහම බෝල කැඩිලයනවාඒ එකර එක්තරා විදිකට ඇතුළට තියෙන බලේ පිට තියෙන බලය සමබර වුණ හම තමයි ඒක ඇතුළට තැන්නතුව පිට තරත් තැනතු සමබරවෙලාදීන ඒ ආකාරයට මේ අපේ ශරීයට ඇතුළතින් පිටතටද පිටති ඇතුළතල නොේදී නවත්වනවා මොකෙන්ද මේ වායෝධාතුර් මගින් සහ තේ ජෝධාතුරමගින් එහෙයින් නොවැගිරි වහනේ නොවී පිනපිනා සිටින බවත් දැක්වන ගැන අපේ ඇග මේ වැගිරිලා යන්නේ නෑ අපිට හරිට මේ පිම්බිලා හොඳට පිනපිනා තියෙන බව පිම්බුණු බවකින් අපේ ශරීරය පේන්න පටන්ගන්නවා ඒ වගේම තමයි මේ ආහාරපානාදෙන් පැසවන ප්‍රකෘති උස්්නත්වයක් අපේ ශරීරය තුළ තියෙනවා ආහාරය අපි කතා කරාවගේ ඊට පස්සේ ජටරාග්නේ හට ගැනීම් හේතුව කර්මද තයජෝධාතුවා අඩු බව කළ ආහාරය මනාසේ පසවමින් රස බවට පමුණුවන මේ සුරූර පැසවමින් තිවුණු කෙරමින් වර්ණ සම්පත්තිය උපදවනවා එතුකොට පින් නදදි මේ අපේ කලින් කතා කරපු මේ ආහාරය ජටරාග්නී තියන තේජෝධාතුමගින් තමයි මේ ආහාර වල තියෙන දේවල් අපේ ශරීර අලුත්්‍රූපන උපදවමින් වර්ණ සම්පත්තියදද මේකට ඇතුල් වෙනවා ඊට පස්ස කර්මය උපස්තම්බක කොට ඇති චිත්තද ප්‍රසාධ කාරණකොට ගෙන ශරීරවර්ණ සම්පත්තියට තේජෝධාතුව විශේෂයෙන් ප්‍රත්ති වෙන තකොට අපේ කර්මය හින්ඩ චිත්ත ප්‍රසාධ කාර්ණකොටගෙන ඒවගේ දේවල් නිසා ර වර්න්න සම්පත්තියත් ඇති වෙන අර කලින් කතාගර තේ ෝධාත්තුවත් ඒකට විශේෂයෙන් උදව් වෙන මොකද ඒයාකා ආහාරය ආහාරේ තියන තේජෝධාත්වෙන් ඇතිවෙන විශේෂ පත්ය උදව් වෙනවා උතු ආහාර සමුට්ටාන් රූපට ඉස විශේෂ වේ එතකොට දැම්ම උතු ආහාර සමුට්ටා මොකද කර්මෙන් කර්මයට වෙන කර්මය නිස ඇතිවෙන් රූපොල්ට මේ තේජෝධාතුව ප්‍රත්්‍ය වෙන වනන් මේ ත්තුව නිසා ආහාරය නිසා ඇතිවෙන රූපවලට ඒ විශේෂෙන් කීමට උමනා නෑ කියෙනෙක කියන්නේැන ඇතට මේ හතරටම මේ තේජෝධාතු උදව්වෙනවා කියනෙ මොදා පි දන්නවා අප පර කලින් කතා කර පරම්පරාගන කතා කරද්දි එක ඒක මගින් ඇති කරන රූප ඒ පරම්පරාවට දෙනි තුන්ව අවස්ථාවට අදියන්නේ ගවට තේජෝධාතු මගින්ටම එක විශේෂයෙන් පවත්තාගෙන යන්නේ එන්ම පැසවන ලද මේ සිරුවර කුණුවීමට නොපැමිණේ ඇයි මොකද මේ අපේ ශරිරය කුණුවෙන්න්න නැත්තේ මේ ශරිරය හැවිලායිම පැසවන පින්නවත් ඇතුළ තියන තේෝධාතුමගේ එකන අපි මියගේගාම ශරිරය කුණුවෙන්ටග නතකොට ඇතුළ තියන තේජෝධාතුමගේ පැසවනි නිසා තමයි මේ ශරිරය කුණුවෙන්ඩ නැත්තේ මේ සිරුරේ සත්තු භූතාාත්‍රය සෙලවීමට හෝ හැමීමට පමුණුවන වායෝධාතුව පටවිධාතුවය පිහිට ආපෝධාත්තුෙන් සංග්‍රහ ලැබ තේදෝජාතුයෙන් ආරක්ෂ කන ලබ මේ සිරර ැමීමේනතන් පිම්බීම කරවනවා ඒකන්නේ මේ ශරීරයේ තියන වායෝධාතුව මගින් සෙසු භූතාත්්‍රය ගැන අනිත් භූතතුන අනිබිතුන කැනමකක්ද පටවිධාතුව ආපෝධාතුව තේජෝධාතුව කියන තුන තුනෙන් ආරක්ෂාව මේ ශරීරයේ පුම්බල තියනවා හැම්බුණු මේ සුර බිම නොහේ ඒ ඇැන පිම්බුණ වුණු මේ සිිරුර මේ සුර පිම්බිල තිනෙ ඉද බිම වැටේ නෙනෑ කෙලින් හිටල තියෙනවා අනේක වායෝධාතුවන්ගේ පහරල් ලද මේකයි යාම් ඉඳී සිටීම නිදී මීරියාව වි්ඥප්තිි දක්වයි අත්වාාහකුල මොකක්ද තකොට මේක මේ පිම්බල තියෙන සුරන නිසාක වැටෙන් න්නේනෑ ඒවගේම වායෝධාතුව නිසා මේක ගමන් කරනවා මේක ඉඳගන්න හිටගන්නවා නිදාගන්නවා මේ ආදීවාසය එකක ආකාර දක්වනවා මේේ ස්ත්‍රී පුරු සාධි භාවෙන් බාලයන් රවටන මායා රූපයක් වෙන මේ සිරුර සූත්‍ර බලයෙන් පවත්නා යන්ත්‍රයක්සේ චිත්ත බලයෙන් ධාතුම යන්ත්‍රය පවත්ත එතකොට පින්නන්නේ ඇතට මේ ස්ත්‍රී පුරුස රපයන් කියල කියන්නේ හරියට මේ බාලයන් රවටම කියලා ගැන මේ මෝඩයන් රවටන මේ රූපය ඇත්තට මේක මේ මේක හරිට මේ සූත්‍ර බලයෙන් පවත්නා යන්ත්‍රයක් වගේ ගැන්න ඇත්තට මැසින් එකක් වගේ බස්ස එකක් වගේ එමනැත්තම් රොෝගෙනෙක් වගේ ගැනක මේ යන්ත්‍රක්වස මොකක්ද මේ යන්තේ කොහොමද පවත්න්න මේ චිත්තද බලයෙන් ධාතුමේ යන්ත්‍රය පවත්වන්නේ මේ තකොට මේ චිත නිසාම තමයි මේ ධාතු මේ යන්ත්‍රයේ ධාතුමේ යන්ත්‍ර ගැන පටවිය ආපෝතේජෝ වායෝගෙන අප අර කලින් කතා කරපු ද්‍රෝණයක් පමණුව පටවිධාතුට ද්‍රෝණ භාගයක් පමණියෝ ආපෝධාතු ඇවිල්ලා ඊට පස්සේ තේජෝධාතව මගේ රක්්න ලබෝ වායෝධාතව මත්සින් අතිසේ පුම්බන ලද මේ ධාතු මේ යන්ත්‍රය පවත්වන්නේ මේ චිත්ත බලයම තමයි තකොට මේක තමයි මේ ශරීරයේ සුනුවසයෙන් එමනත්තා ආකාරයට දකිනවා කියලා බුදු්ධාමය සඳහන් වෙන්නේ මේකත් මේ විස්තර අප කලින් සඳහන් කරපු එමූලශ්‍රගන්තේම තමයි අපි ගත්ත මේක තවතුකොටත් මේ ආකාරයට බලන්න කියලා අපි ආරාධනා කරවා ඉල පිවත් මේ ආකාරයට අපි මේ මේ රූප ගැන තියෙන පරමාර්ථ ධර්ම විස්තරය මේ ආකාරයට මේ සාකච්ඡාවාරය තුළදී නවත්තන්න බලාපොරොත්තියනවා ඉදිරි සාකච්ඡාවලද චිත්තය චෛතිසේගේ සහ ඉන්න ඔබබට තියෙන පරමාර්ත රූප ගැන සාකච්ඡා කිරීමේ අදහසින් දි තව දුරටත් මේ ගැෙන අවබෝධයක් ලබා ගණඩුවඕන්න තමතමා විසින් පොත්පත් කියවීමෙන් සහ මෙහි දැක්වන මූලාශ්‍ර ගන්ත කිවීමෙන් සහ ඒ ලැබෙන මොනහරි ප්‍රශ්න යවනං ඒ ගැන හන බලාපොරොත්තුවක් ඇතුව අයමත් අපි සාකච්ඡාව කරගෙනයමු මොනාහරි ප්‍රශ්න තියෙනවනන් ඉදිරිරි තමා සාකච්ඡා කරලහරි පොත්ේ වලහරි ලැබෙන මොනාහරි ප්‍රශ්න තියවනන් අපි මේ සාකච්ඡා හරය තුළද සාකච්ඡා කරම් මේ වෙනකං හදදිීන තිබුණු ධර්ම සාකච්ඡාවේදී ටිකක් වීර්ග වසෙන් සාකච්ඡා කර එවුනට කමන්නේ මේ කලින් වුනත් ප්‍රශ්න තියෙනවන මොනහරි ප්‍රශ්න තියෙනවන දැන් සාකච්ඡා රි ප්‍රශ්නතියනත් වෙනකන් තගරප වර හො ඒනං ප්‍රීතෙන්නේ නිහඬතාවෙන් ප්‍රශ්න නැහැ කියල තමයි ඒනං අපි අදදින සාකච්චාව අද මෙතනින් නවත්තමු තවදුරටත් ඊනඟ සාකච්ඡාවාර චිත්තෙන් පට ඉදිරි සාකච්ඡාවාර කරන බලාපොරොත්වේ ඒනං මේ සාකච්ඡාවට අදදින සහභාග්‍යූ හා දායකත්වේ දැක්ක වු මේ සියලුම පින්නතුන්ට මේ සාකච්ඡාවේදී අවබෝධ කරගත් කරුණු සහ අපේ මේ මෙිතෙක් වෙනකං සාකච්ඡාවලදය අවබෝධ කරගත්තු කරුණුවා जाාරය තමතවන්ගේ මේ පරමමාත ධර්ම පිළිබඳ අධ්‍යේනය කටුතු තවදුරුටත් කරගෙන යමට අවශ්‍ය ශක්තිය ලැබේවා ඒ සියලූම තමතවන් විසින් පර්තනා කරන බෝධියකින් එ නිර්වාණය පිණිසම හේතුවාසනාවේවා කියලා අපි හදවතින්වා පින් අනමෝධනා කරමින් අදදින සාකච්්‍යාව ඇමතිින් සමප්ත කරන සියළු දෙනටම තිරුවන් සරණයි